අයිබෝන් විභාගයේ අභ්‍යස දැන් ඔබ පාඩම් කරනවා ඇති එතෙම කොවිඩ් 19 ප්‍රශ්නිකුත් රටේ තියෙනවා නමුත් මේ දේවල් ඔබේ විභාගයට ඇඳ ගන්න එපා ඔබ පරිස්සමෙන් නිවස තුලම රැඳී ඉඳලා විභාගයට යන්න අපි අවන්තිමේදී කතා කරමු අද අපි සාකච්ඡා කරන්න යන්නේ වෘත්තය පාඩම ඒත් එක්කම ඔබ තේරුම් ගන්න මේ අන්තිම මොහොතේ වෘත්තය පාඩම ඔබ මතක් කරන්න ගන්න වෙලාවට වඩා අපේ වීඩියෝ එක තුලින් වෘත්තය මතක් කරගන්න එක වඩාත් කාර්යක්ෂම වෙයි හේතුව මේ වීඩියෝ එක තුලදී වෘත්තය ආශ්‍රිත සියලුම සිද්ධාන්ත සාකච්ඡා වෙනවා එතන ඔබට කරන්න තියෙන්නේ මම හදන මුල් ගණන් ටික හදලා ඉන්පසු පාස් පේපර් ගණන් ටික තනියම කරගන්න 2019 ඉඳලා 2011 දක්වා තියෙන හැම පාස් පේපර් ගණන්ම තනියෙන් කරගන්න එතකොට මේ පාඩම ඔබට පුළුවන් වෙයි මම සම්මත තියරි ලියන්නම් ඒ තියරි ඔබ වෙනම පොලේක ලියලා කොටු කරගන්න කේන්ද්‍රය ඒකම b වෙච්ච අරය r වෙච්ච වෘත්තය සමීකරණය කේන්ද්‍රය ඒකම b වෙච්ච අරය r වෙච්ච වෘත්තය සමීකරණය කොච්චරද x ඍණ කේන්ද්ර x ඛණ්ඩාංකයේ වර්ග ධන y ඍණ කේන්ද්ර y ඛණ්ඩාංකයේ වර්ග සමානයි අරේ වර්ග අයිසලයි මාතේ කියන්නේ x ඍණ කේන්ද්ර x ඛණ්ඩාංකයේ වර්ග ධන y ඍණ කේන්ද්‍රයේ y ඛණ්ඩාංකයේ වර්ග සමානයි අරේ වර්ග අංක දෙක ටියුට් එක අපේ ක්ලාස් එකේ දරුවන් ටියුට් එක දීලා ඇති ටියුට් එක බලාගෙන ගණන් වේගෙන් හදන්න අනිත් පුතාලා වීඩියෝ එක නතර කරන්න ගාන ලියන්න තනියම ගාන හදන්න ඉස්සරහට යන්න කේන්ද්‍රය 2 ඍණ 3 වෙච්ච කේන්ද්‍රය 2 ඍණ 3 වෙච්ච අරය 5ක් වෙච්ච වෘත්තය කොහොමද x ඍණ කේන්ද්‍ර x ඛණ්ඩාංකය 2ගේ වර්ග y ඍණ කේන්ද්‍ර y ඛණ්ඩාංකය ඍණ 3ේ වර්ග සමාන වෙනවා අරේ වර්ග අරේ 5යි 5ේ වර්ග එහෙනම් x වර්ග sorry x ඍණ 2ේ වර්ග මෙතන ඍණයි ඍණයි ධන වෙනවනේ y ඍණ 3ේ වර්ග 5ේ වර්ග 25 එහෙනම් x වර්ග ඍණ 4යි x ධන 4 ධන y වර්ග ධන 6යි y ධන 9 සමානයි 25 එහෙනම් x වර්ගයේ පද y වර්ගයේ පද x පද y පද එතන මෙතන එනවා 13 මේ පැත්තට 25 එන්න ඍණ 25 ඍණ 25 ධන 13 ඍණ 12 සමානයි 22 මෙන්න තවත් තියරියක් මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් නෙමෙයි තවත් තියරියක් right x එක y එක හා x දෙක y දෙක විෂ්කම්බයේ දෙකලවර වන වෘත්තයේ සමීකරණය ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් හොඳට බලන්න විෂ්කම්බේ කියන්නේ කේන්ද්‍රයේ තුලින් යන ජායනේ නේ විෂ්කම්බේ එක කෙලවරක් තියෙනවා x එක y එක විෂ්කම්බේ අනිත් කෙලවර තියෙනවා x දෙක y දෙක එතකොට විෂ්කම්බේ දෙකෙලවර දන්න වෙලාවේ වෘත්තයේ සමීකරණය මතක නම් කියන මාත් එක්ක මෙන්න මේකේ සම සූත්‍රය x ඍණ විෂ්කම්බේ එක කෙලවරක x ඛණ්ඩාංකය වාරයක් x ඍණ අනිත් කෙලවර x ඛණ්ඩාංකය එකතු කිරීම y ඍණ එක කෙලවරක y ඛණ්ඩාංකය y ඍණ අනිත් කෙලවරේ y ඛණ්ඩාංකය සමානයි 0.2 ඊළඟ අංක 3 2 ඍණ 3 නේද අංක 4 අංක 4 2 ඍණ 3 හා ඍණ 2 එක විෂ්කම්බයේ දෙකලවර වන වෘත්තයේ සමීකරණය සොයන්න එහෙනම් විෂ්කම්බයේ එක කෙලවර 2 ඍණ 3 විෂ්කම්බයේ අනිත් කෙලවර ඍණ 2 එක මෙන්න මේ වෘත්තයේ සමීකරණය එහෙනම් කලින් සූත්‍රය අනුව ලියන් x ඍණ එක කෙලවරක x ඛණ්ඩාංකය වාරයක් x ඍණ අනිත් කෙලවර x ඛණ්ඩාංකය. ඒක ඍණ තියෙනම් අහිංසකව වරහණක් එක දැම්මා. ධන y ඍණ එක කෙලවරක y ඛණ්ඩාංකය y ඍණ අනිත් කෙලවරේ y ඛණ්ඩාංකය සමානයි 0. එහෙනම් x ඍණ 2 x ධන 2 y ධන 3 y ඍණ 1 සමානයි 0. එහෙනම් මෙතන තියෙන වර්ග දෙකක අන්තරය නේද? x වර්ග ඍණ 2ේ වර්ග මෙතන y වර්ග ඍණ y ධන 3y ධන 2y ඍණ 1 සමානයි 0. එහෙනම් x වර්ගයේ පද y වර්ගයේ පද x පද නැහැ y පද. එහෙනම් මෙතන 4යි එතන ඍණ 5 සමානයි 0. 4 වෙනි ගාන 2 ඍණ 3 හා ඍණ 2 1 විෂ්කම්බයේ දෙකලවර වන වෘත්තයේ සමීකරණය සොයන්න.
එහෙනම් අපි රූපයක් ඇන්දොත් මේ වෘත්ත එක කෙළවරක් දෙක ඍණ තුන මේ වෘත්ත අනිත් කෙළවර ඍණ දෙක එක එහෙනම් කොහොමද මතක් කරන් කලි සූත්‍රේ x ඍණ එක කෙළවරක x ඛණ්ඩාංකය වාරයක් x ඍණ අනිත් කෙළවරේ y ඛණ්ඩාංකය ධන y ඍණ මේ කෙළවරේ y ඛණ්ඩාංකය ඍණ තුන වාරයක් y ඍණ y ඛණ්ඩාංකය එක සමානයි බිඳුවට එහෙනම් මෙතනන x ඍණ දෙක x ධන 2 y ධන 3 y ඍණ 1 සමානයි බිඳුවයි. එහෙනම් මේ දෙන්න ගුණ කරොත් වර්ග දෙක අන්තරයනේ x ඍණ 2 x ධන 2 x වර්ග ඍණ 2 වර්ග y වර්ග මේ දෙක ගුණ කරන් ධන 2යි y ඍණ 3. එහෙනම් x වර්ගයේ පද y වර්ගයේ පද x පද නැහැ y පද ඍණ 4යි ඍණ 3යි ඍණ 4 සමානයි බිඳුවයි. අංක පහ x වර්ග ධන y වර්ග ධන 2 gx ධන 2 fy ධන c සමානයි බිඳුව වෘත්තේ කේන්ද්‍රය හා අරය සොයන්න. right එහෙනම් x වර්ග ධන y වර්ග ධන 2 gx ධන 2 fy ධන c සමානයි බිඳුවේ කේන්ද්‍රය සහ අරය සොයන්න තියෙනවා. කේන්ද්‍රය සහ අරය සොයන්න තියෙනවා. එහෙනම් මෙන්න මෙහෙමයි කේන්ද්‍රය ලියන්නේ. හොඳට අහගන්න. කේන්ද්‍රය ලියනකොට ඉස්සෙල්ලාම බලනවා x වර්ග y වර්ග සංගුණක එකද ආයි කියනවා x වර්ග y වර්ග සංගුණක එකද හදිස්සියෙන් 2x වර්ග 2y වර්ග තිබුණා දෙකෙන් බෙදන්න ඕන x වර්ග y වර්ග සංගුණක එක වෙච්ච වෙලාවේ කේන්ද්‍රය x ඛණ්ඩාංකය ගන්න x ගේ සංගුණකය ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදෙනවා එහෙනම් x ගේ සංගුණකය ඍණෙන් ගුණ කරනවා ඍණ 2යි ච දෙකෙන් බෙදුවොත් ඍණ ච y ගේ සංගුණකය ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදෙනවා එහෙනම් y ගේ සංගුණකය ඍණ 2 එතකොට 2f ඍණෙන් ගුණ කළා දෙකෙන් බෙදලා ආයි කියනවා ඍණෙන් ගුණ කළා දෙකෙන් බෙදලා ඍණ 2f දෙකෙන් බෙදුණොත් ඍණ ඒ වගේම අරය x ගේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරා x ගේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරා ධන y ගේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරා අඩු කරා නියත පදේ වර්ගමූලය ගත්තා එහෙනම් වර්ගමූල g වර්ග ධන f වර්ග ඍණ c පහත වෘත්තවල කේන්ද්‍ර සහ අරය සොයන්න පහත වෘත්තවල කේන්ද්‍ර සහ අරය සොයන්න මම පළවෙනි වෘත්තය ගන්නම් බලන්න කේන්ද්‍රය සොයන්න x වර්ග y වර්ග සංගුණක එකයි ඒක හරි එහෙමනම් කේන්ද්‍රය x ගේ සංගුණකයේ ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදෙනවා මට කියන්න ඍණ දෙක ඍණෙන් ගුණ කරොත් ඍණ දෙක ඍණෙන් ගුණ කරොත් ධන දෙකයි දෙකෙන් බෙදුණොත් දෙකයි y ගේ සංගුණකයේ ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදෙනවා ඍණ හතර ඍණෙන් ගුණ කරොත් ධන හතරයි දෙකෙන් බෙදුණොත් දෙකයි අරය වර්ගමූල x ගේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරනවා ඍණ දෙක දෙකෙන් බෙදුවොත් ඍණ එකේ වර්ග y ගේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරනවා ඍණ හතර දෙකෙන් බෙදුණොත් ඍණ දෙකේ වර්ග අඩු කරනවා මෙතන නියත පද කොච්චරද ඍණ එක අඩු කරනවා ඍණ එකක් එහෙනම් 1යි 4යි 1යි එහෙනම් අපිට එනවා වර්ගමූල 6යි හරි දැන් අපි ඔබෙමු අංක දෙකට හරි එතන රෝම ඉලක්කම් දෙකේදී බලන්න මෙතන තියෙන 2x වර්ග 2y වර්ග ඍණ 3යි ඍණ 4යි වයි ඍණ 3. එතන මෙතන 2x වර්ග තියෙන නිසා දෙකෙන් බෙදුණා. x වර්ග ධන y වර්ග ඍණ 3 බෙදීම 2x ඍණ 2y ඍණ 3 බෙදීම 2 සමානයි බිඳුවයි. එතන කේන්ද්‍රය x ගේ සංගුණකය ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදෙනවා. එහෙනම් මේක ඍණෙන් ගුණ කරොත් ඍණයි ඍණයි ධන 3 බෙදීම 2යි දෙකෙන් බෙදුණොත් 3 බෙදීම 4යි. y ගේ සංගුණකය ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදෙනවා. ඍණ දෙක ඍණෙන් ගුණ කරොත් ධන 2යි දෙකෙන් බෙදුණොත් 1යි. අරය x ගේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරා දො ඍණ 3 බෙදීම 2 දෙකෙන් බෙදුණොත් ඍණ 3 බෙදීම 4 වර්ග y ගේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරා ඍණ දෙක දෙකෙන් බෙදුණොත් ඍණ එකේ වර්ග අඩු කරනවා නියත පදය ඍණ 3 බෙදීම 2 එහෙනම් මේක සුළු කරගන්නයි තියෙන්නේ මෙතන 9 බෙදීම 16 ඍණ එකේ වර්ග ධන 1යි ඍණයි ඍණයි ධන 3 බෙදීම 2 එහෙනම් 16ක් පොදුහරය ගත්තොත් 9යි 16යි 8 3 24 24යි එහෙනම් මෙතන 25යි 24යි 49 බෙදීම 16 වර්ගමූලයි 49 වර්ගමූලය 7යි
දාසේ වර්ගමූලය හතරයි. එහෙනම් අර එනවා හත බෙදීම හතරයි. හරි. දැන් ඔබ මතක් කරන්න වෘත්තය අනුබද්ධයෙන් ලක්ෂයක පිහිටීම නිර්ණය කරන්න කොහොමද? අයික වෘත්තය අනුබද්ධයෙන් ලක්ෂයක පිහිටීම. රයිට්. ලියන ඔබ ලියන නෝට් එකේ වෘත්තය අනුබද්ධයෙන් ලක්ෂයක පිහිටීම. අපි වෘත්තය අනුබද්ධයෙන් ලක්ෂයක පිහිටීම හොයන්න විතරයි. වෘත්තයේ සමීකරණ x වර්ග y වර්ග සංගුණක එකක් වෙන්න මේ පැත්තේ බිඳුවක් වෙන්න හදාගන්නවා. x වර්ග y වර්ග සංගුණක එකයි එහා පැත්තේ බිඳුව වෙන්න හදාගන්නවා. ඊට පස්සේ වෘත්තයේ සමීකරණයට අදාළ ලක්ෂයේ ඛණ්ඩාක ආදේශ කරනවා. වෘත්තයේ සමීකරණයේ මේ පැත්තට අදාළ ලක්ෂයේ ඛණ්ඩාක ආදේශ කරනවා. දැන් මේ වෘත්තයේ සමීකරණයට මේ ලක්ෂය ආදේශ කරනවා. එන උත්තරයේ ධන නම් ඒ ලක්ෂයේ තියෙන වෘත්තයෙන් එළියේ. එන උත්තරයේ ධන නම් මේ වෘත්තයෙන් එළියේ තමයි ලක්ෂය තියෙන්නේ. මම කතරගින් ලක්ෂ පෙන්නනවා. එන උත්තරේ බිඳුවක් වුණොත් ශුන්‍ය නම් පරිධිය මත තමයි අදාළ ලක්ෂය තියෙන්නේ. එන උත්තරේ ඍණ වුණොත් ඔය අදාළ ලක්ෂයේ තියෙන වෘත්තේ ඇතුලේ. රයිට්. මෙහෙමයි නෝට් එකේ ලියන්න ඕන. වෘත්තයේ සමීකරණයට අදාළ ලක්ෂයේ ඛණ්ඩාක ආදේශ ගන්න ලැබේ. රයිට්. ලැබෙන පිළිතුර කියලා කමාවක් දාන්න. ධන නම් ලැබෙන පිළිතුර කමාවක් දාන්න ඊළඟ ප්‍රේණිය. ධන නම් ලක්ෂයේ වෘත්තයෙන් බාහිරවද ශූන්‍ය නම් ලක්ෂයේ පරිධිය මතද ඍණ නම් ලක්ෂයේ වෘත්තයේ තුලද පවතී. ලක්ෂයේ වෘත්තයේ තුලද පවතී. දැන් මම මේ වෘත්තයට මේ බලන මොහොතට x වර්ග ධන y වර්ග ඍණ 2x ඍණ 2y ධන 1 මේ වෘත්තයට ආදේශ කරා බිංදුව 1 කියන ලක්ෂය. මම දන්නා මේක ධනද ඍණද බිංදුවයිද කියලා. ධන නම් පිටත බිංදුව නම් පරිධිය මත ඍණ නම් වෘත්තය ඇතුලේ. x ට බිඳුව දැම්මොත් බිඳුවේ වර්ග 1ේ වර්ග දෙවරක් x ට බිඳුව දෙවරක් y ට 1 ධන 1. එහෙනම් මෙතන 1යි ඍණ 2යි 1යි බිඳුවයි. එහෙනම් බිඳුවක් වෙනවා නම් මේ ලක්ෂයේ තියෙන පරිධිය මතනේ. මේ ලක්ෂයේ තියෙන්නේ පරිධිය මත. එහෙනම් අපි ලියනවා පරිධිය මත පිටයි. අපි වෘත්තයේ සමීකරණයට අනිත් ලක්ෂය ආදේශ කරමු. x වර්ග ධන y වර්ග ඍණ 2x ඍණ 2y ධන 1 3 5 x ට 3 3ේ වර්ග y ට 5ේ වර්ග දෙවරක් 3 දෙවරක් 5 ධන 1 3ේ වර්ග 9යි මෙතන 25යි ඍණ 6යි ඍණ 10යි ධන 1යි ධන ධන වෙනවා කියන්නේ ලක්ෂයේ වෘත්තයෙන් එළිය තියෙන නේ ලක්ෂයේ වෘත්තයෙන් බාහිරව තියෙන ඊළඟට x වර්ග ධන y වර්ග ඍණ 2x ඍණ 2y ධන 1 වෘත්තයට 1 ඍණයක ලක්ෂය ආදේශ කරනවා. 1ේ වර්ග ඍණයකේ වර්ග දෙවරක් 1 දෙවරක් ඍණයක ධන 1. එහෙනම් මෙතන 1යි 1යි ඍණ 2යි ඍණයි ඍණයි ධන 2යි 1යි. ඒ ධන නේද? එහෙනම් ධන නම් වෘත්තයෙන් එළියේ. හදිස්සියම මෙතන ඍණ උත්තරයක් ආව නම් ලක්ෂයේ තියෙන වෘත්තේ ඇතුළතනේ. එහෙනම් ධන නම් අපි කියනවා වෘත්තයෙන් එළිය තමයි අදාළ ලක්ෂයේ තියෙන්නේ. ඊළඟට බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයට අඳින ස්පර්ශකයේ දිග. මම පොඩ මේ ගාන හදන්න කලින් තියරි පාට් එක පැහැදිලි කරන්නම්. මෙන්න වෘත්තයක් තියෙනවා. ඒතර මේ ගාන නෙමෙයි තියරි පාට් එක. වෘත්තයක් තියෙනවා. වෘත්තයේ සාධාරණ ආකාරය x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව. කියන්නේ වෘත්තයේ සාධාරණ සමීකරණය x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව. x වර්ග y වර්ග සංගුණක සමානයි. මේක නයි 1යි x වර්ග y වර්ග සංගුණක 1යි xy ගුණිත පද නැහැ. සාධාරණ ආකාරය. බාහිර ලක්ෂයක් තියෙනවා x එක y එක. ඕනම බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයට ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. මේ වෙලාවේ අපි හොයන්නේ මෙන්න මේ ස්පර්ශකයේ දිග. මේ බාහිර ලක්ෂයේ ඉඳලා ස්පර්ශ වන තැනට තියෙන දිග. PQ දිග. අපි PQ දිග ගන්න මෙහෙමයි. වෘත්තයේ සමීකරණය මේ විදිහට හදනවා. x වර්ග y වර්ග සංගුණක එකක් වෙන්න එක පැත්තක් බිඳුවක් වෙන්න හදනවා. වෘත්තයේ සමීකරණයට බාහිර ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කරන වර්ගමූලය ගත්තොත් වෙනෝ ස්පර්ශකයේ දිග. වෘත්තයේ සමීකරණයට x1 y1 බාහිර ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කරලා වර්ගමූලය ගන්නවා. එතකොට x වෙනුවට x1 y වෙනුවට y1.
දෙකයි gx එක දෙකයි fy එක ධනසී වර්ගමූලය. වෘත්තයේ සමීකරණයට බාහිර ලක්ෂය කණ්ඩායමක් ආදේශ කරන වර්ගමූලය ගත්තොත් වෙනවා ස්පර්ශකයේ දිග. ඒ දෙක හොඳට මතක තියාගන්න ස්පර්ශක දෙකම දිගින් සමානයි. මේ දෙන ආරේණිය නේ ස්පර්ශ වන දෙන්න ලම්බකයි. එතකොට 90 ඉස්සරහා කර්ණය මෙතනත් 90 ඉස්සරහා කර්ණය කර්ණපාය යටතේ මේ දෙන අංග සමයි. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. කර්ණය සහ පාදය. එහෙනම් PQ දිගත් PR දිගත් දිගින් සමානයි. එතකොට ස්පර්ශක දෙකම දිගින් සමානයි. ස්පර්ශකයේ දිග ගන්න කොහොමද? වෘත්තයේ සමීකරණයට බාහිර ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කරලා වර්ගමූලය ගන්නවා. දැන් අපිට දීලා තියෙනවා 3 6 කියන ලක්ෂයේ ඉඳලා මේව දීලා තියෙනවා 3 6 කියන ලක්ෂය. අපිට වෘත්තයක් දීලා තියෙනවා x වර්ග ධන y වර්ග ධන 2x ධන 2y ඍණ එක සමානයි බිඳුව. මේ ලක්ෂයේ ඉඳලා මේ වෘත්තයට අදින ස්පර්ශකයේ දිගයි ගන්නවා. PQ. එහෙනම් PQ දිග ගන්න පුළුවන් වර්ගමූල x වෙනුවට මේක x ඛණ්ඩාංකයේ 3 වර්ග y වෙනුවට y ඛණ්ඩාංකයේ 6 වර්ග 2යි x වෙනුවට x ඛණ්ඩාංකයේ 3යි y වෙනුවට y ඛණ්ඩාංකයේ 6 වෙන එක. එහෙනම් PQ වෙනවා 9යි 36යි 6යි 12යි වෙන එකේ වර්ගමූල. එහෙනම් අපි සුළු කරලා එහෙනම් PQ දිග වර්ගමූල 62යි. හරි 9 වෙනි ගාන x වර්ග ධන y වර්ග ඍණ 2x ධන 4y ඍණ 20 සමාන බිඳුව වෘත්තයට 5 එක ලක්ෂයේදී ඇති ස්පර්ශකය සහ අභිලම්භය සොයන්න. හරි. ඒක ඇත්තටම 5 එක ලක්ෂයේ මේකට ආදේශ කරන බිඳුවක් වෙනවා. 5 එක ලක්ෂයේ ආදේශ කරනවා තින් බිඳුවක් වෙනවා. හරිද? ඔන්න දැන් වෘත්තයක් තියෙනවා. වෘත්තයක් තියෙනවා. x වර්ග ධන y වර්ග ඍණ 2x ධන 4y ඍණ 20 සමාන බිඳුව වෘත්තයක් තියෙනවා. x වර්ග ධන y වර්ග ඍණ 2x ධන 4y ඍණ 20 සමාන බිඳුව. මේ වෘත්තයේ පරිධිය මත ලක්ෂයක් තියෙනවා 5 එක කියලා. 5 එක කියලා ලක්ෂයක් තියෙනවා. මෙන්න මේ 5 එක ලක්ෂයේදී අඳින ස්පර්ශකයයි අභිලම්භයයි සොයන්න. ස්පර්ශකයේ අභිලම්භය සොයන්න. මම ඉස්සරහම කියන්නම් කිසිම සූත්‍රයක් නැතුව ස්පර්ශකයේ සහ අභිලම්භයේ ගන්නේ කොහොමද කියලා. ඊළඟට මම කියන්නම් පරිධිය මත ලක්ෂයකදී යන ස්පර්ශකය ගන්න සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය මොකද්ද කියන්නේ? අපි සාමාන්‍ය විදිහට හදන් යමු. අපි දන්නවා මෙතන ලම්බක නම් මේ රේඛාව මෙහෙම දික් කරොත් මේ රේඛාව මෙහෙම දික් කරොත් කේන්ද්‍රය තුලින් යනවා. නේ? මේ රේඛාව මෙහෙම දික් කරොත් කේන්ද්‍රය තුලින් යනවා. එහෙනම් මට කියන කේන්ද්‍රයේ ඛණ්ඩාංක ඍණෙන් ගුණ කළා දෙකෙන් බෙදුවා. ඍණ දෙක ඍණෙන් ගුණ කරලා ධන දෙකේ දෙකෙන් බෙදුවොත් එකයි. වයික සංගුණකයේ ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවොත් ඍණ හතර දෙකෙන් බෙදුවොත් ඍණ දෙකයි. ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවොත්. හරි. දැන් අපිට පුළුවන් අභිලම්භය එහෙනම් මේ අභිලම්භයේ එක ලක්ෂය 5 එක අභිලම්භයේ ගමන් කරන අනිත් ලක්ෂය 1 ඍණ 2. එහෙනම් අභිලම්භයේ සමීකරණය ගන්න පුළුවන් මෙතනින් අනුක්‍රමණය ගන්න පුළුවන් නේ? කියනකොට මේ අනුක්‍රමණය කොච්චරද? 1 අඩු කිරීම ඍණ 2 5 අඩු කිරීම 1 3 බෙදීම 4. එහෙනම් මේ අභිලම්භයේ අනුක්‍රමණය 3 බෙදීම 4යි. නේ? අභිලම්භයේ අනුක්‍රමණය 3 බෙදීම 4යි. එහෙනම් අභිලම්භයේ ගමන් කරන ලක්ෂයක් එක්කෝ මේක නැත්නම් මේකද? එහෙනම් අපි මේක ගත්තොත් y ඍණ ඍණ 2 y ඍණ ඍණ 2 අභිලම්භයේ අනුක්‍රමණය 3 බෙදීම 4 x ඍණ 1 4 y ධන 8 3x ඍණ 3 ඍණ 3x ධන 4y ධන 11 සමානයි බිඳුවයි. එහෙනම් 3x ඍණ 4y ඍණ 11 සමානයි බිඳුවයි. හරිද? හරි. 3x 4y ඍණ 11 සමානයි බිඳුවයි. ඊළඟට අපි ස්පර්ශකයේ සොයමු. ස්පර්ශකය කියන්නේ මෙන්න මේ සමීකරණය. දැන් මේක තමයි අභිලම්භයේ ස්පර්ශකය කියන්නේ මේක. ඒතර අභිලම්භයේ අනුක්‍රමණය 3 බෙදීම 4 නම් ඊට ලම්බක රේඛාවේ අනුක්‍රමණය m' ඍණ 4 බෙදීම 3. මේක ලම්බක රේඛාවේ අනුක්‍රමණය ඍණ 4 බෙදීම 3. එහෙනම් අපිට ගන්න පුළුවන් ස්පර්ශකය ගමන් කරන ලක්ෂය 5 එක ස්පර්ශකයේ අනුක්‍රමණය ඍණ 4 බෙදීම 3. එහෙනම් y ඍණ 1 සමානයි
ऋण हतर बेदीम तुन वार एक्स ऋण पह वायन एक समान ऋण हतर बेदीम तुन वार एक्स ऋण पह एना मेतन थुनाई वाई ऋण थुन ऋण हतराई एक्स धन विस एना हतराई एक्स धन थुनाई वाई ऋण विसि तुन समान बिंदु දැන් ඔබට මම කියලා දෙනවා තියරි පාට් එක පරිධිය මත ලක්ෂයක තියන්නේ ස්පර්ශකය හොයන්නේ කොහොමද මේක හොඳට අහන් ඉන්න අපි ගමු වෘත්තයේ සාධාරණව x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිංදුව right මේක නෝට් කරගන්න අන්තිම මොහොතේ right මේ දේ කොහොම තේරුමක් වෙන්න ඔබ ලකුණු හරියට ගත්තොත් එහෙම වුණත් වගේ මහන්සි අපිට යන්නේ නැහැ වෘත්තයේ සමීකරණ x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිංදුව මේක පරිධිය මත ලක්ෂයක් තියෙනවා x එක y එක මේ පරිධිය මත ලක්ෂයේදී යන්නේ ස්පර්ශකයේ සමීකරණය x ධන y එක y ධන g වාරයක් x ධන f වාරයක් y එක ධන y ධන c සමානයි බිංදුවයි මතක් වුණාද පරිධිය මත ලක්ෂයකදී යන්නේ ස්පර්ශකය මෙහෙමයි ගන්න අපි වෘත්තයේ සමීකරණ ලියන අපි වෘත්තයේ සමීකරණය ලියන. දැන් අපි මොකද කරන්නේ? x වර්ග ලියනවා xx. x අකුරු දෙකයි. y වර්ග ලියාගත්තා yy. හරි? y වර්ග ලියාගත්තා y වර්ග. දෙකයි ජී දෙකට බෙදුවා. ඒ කියන්නේ x ගේ සංකලනයේ දෙකට බෙදුවා. උදාහරණයක් ලෙස බෙදලා ඍණ 10 තිබුණා නම් දෙකට බෙදුවොත් ඍණ 5යි. x ගේ සංකලනයේ දෙකට බෙදලා x ධන x ලියනවා. y ගේ සංකලනයේ දෙකට බෙදනවා. 2f දෙකට බෙදුවොත් f. මෙතන y ධන y. ධන c සමානයි බිංදුව. x වර්ග xx y වර්ග yy x ගේ සංකලනයේ දෙකට බෙදුවා x ධන x y ගේ සංකලනයේ දෙකට බෙදුවා f y ධන y ධන c බෙදුවා දැන් අපි කරන්නේ එක x කෙනෙකුට පරිධිය මත x ඛණ්ඩාංක x එක හැබැයි මේ දෙන්නගෙන් එක්කෙනාට දෙන්නගෙන් එක්කෙනාට එක y කෙනෙකුට පරිධිය මත ලක්ෂයක y ඛණ්ඩාංක එහෙනම් x එක x ධන මේ දෙන්නගෙන් එක්කෙනෙකුට පරිධිය මත x ඛණ්ඩාංක x එක y දෙන්නගෙන් එක්කෙනෙකුට පරිධිය මත y ඛණ්ඩාංකය y එක y ධන g එක x කෙනෙකුට x එක පරිධිය මත x ඛණ්ඩාංකය x f එක y කෙනෙකුට y එක ධන y ධන c බිඳුවයි කොටු කරගන්න දැන් අපි අර උදාහරණයටම ගියොත් වෘත්තය දීලා තියෙනවා x වර්ග ධන y වර්ග ඍණ 2x ධන 4y ඍණ 20 සමානයි බිංදුවයි පරිධිය මත ලක්ෂය 5යි අපි ස්පර්ශකයේ සොයන මේ විදිහට right දැන් මේක කරද්දී තියෙන රිවිෂන් පන්තිවල කරපුවා මතක් වෙන්න ඕන එහෙනම් වෘත්තයේ සමීකරණය ලියමු x වර්ග ධන y වර්ග ඍණ 2x ධන 4y ඍණ 20 සමානයි බිංදුවයි x වර්ග ධන y වර්ග ඍණ 2 20 ධන 4 y ඍණ 20 සමානයි බිංදුවයි x වර්ග ලියාගත්ත xx y වර්ග ලියාගත්ත yy ඍණ 2 දෙකට බෙදුවොත් ඍණ 1යි x ධන x ධන 4 දෙකට බෙදුවොත් ධන 2යි y ධන y ඍණ 20 බිංදුවයි නේ ධන 4 දෙකට බෙදුවොත් 2යි y ධන y ඍණ 20 බිංදුවයි එක x කෙනෙකුට පරිධිය මත x ඛණ්ඩාංක 5යි එක y කෙනෙකුට පරිධිය මත y ඛණ්ඩාංක 1යි. එහෙනම් එක x කෙනෙකුට 5 දැම්මොත් 5යි x, y ට 1 දැම්මොත් 1යි y. x වෙනුවට 5 දැම්මොත් 5 ධන x, y වෙනුවට 1 දැම්මොත් 1 ධන y. ඍණ 20 සමානයි බිංදුවට. දැන් සුළු කරමු. 5යි x ධන y ඍණ 5 ඍණ x ධන 2 ධන 2යි y ඍණ 20 එහෙනම් 4 x ධන 3 y කොච්චරද ඍණ 23 සමානයි බිඳුවයි කලුත් එකම නේද නේ ඊළඟට අපි කතා කරමු ස්පර්ශ ජායයේ සමීකරණය right මතකද ස්පර්ශ ජායයේ සමීකරණය මම සම්මත තියරිය කියලා දෙන්නම් ඉස්සෙල්ලා දැන් ගාන හදන නෙමෙයි තියරි පාට් එක අපිට වෘත්තයක් තියෙනවා right මම හිතන්නා වෘත්තය සාධාරණව x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිංදුව. මේක බාහිර නැත්නම් මේක බාහිර ලක්ෂයක් තියෙන x එක y එක. මොකද මේ ස්පර්ශ ජාය කියන්නේ?
මොකද ස්පර්ශජාය ඔව් පුතාලා බාහිර ලක්ෂයක ඉදර වෘතයට අඳින්න පුළුවන් ස්පර්ශක දෙක ඒක බාහිර ඕනම බාහිර ලක්ෂයක ඉදර අඳින්න පුළුවන් ස්පර්ශක දෙක ඒ ස්පර්ශක දෙක වෘතේ හමු වෙන මේ වගේ තැන් දෙක මෙන්න මේ ලක්ෂ දෙක යාකන ජාය අපි කියන මොකද්ද ස්පර්ශජාය කියලා මේක තමයි අපි හඳුන්වන්නේ ස්පර්ශ ජාය ඔබ මතක කරගන්න ස්පර්ශ ජාය සමීකරණය x එක x දන y එක y දන g වාරයක් x එක දන x දන f වාරයක් y එක දන y දන c සමාන බිඳුව හැබැයි මතක තියාගන්න මේ පාර x එක y එක තියෙන වෘතයෙන් බාහිරව මේ පාර x එක y එක තියෙන වෘතයෙන් බාහිරව අපි ස්පර්ශ ජාය ගන්නෙ අර කලින් විදිහමයි හැබැයි කලින් විදිහමයි ඉස්සෙල්ල තිබුණ x එක y එක පරිධිය මත දැන් තියෙන x එක y එක බාහිරව එතකොට තමයි ස්පර්ශ ජාය කියන්නේ වෘතයේ සමීකරණය ලියන x වර්ග ලියා ගන්නවා xx y වර්ග ලියා ගන්නවා yy 2 ක්ෂී දෙකට බෙදුවා x ධන x 2 f දෙකට බෙදුවා f y ධන y ධන c බිඳුවයි අපි එක x කෙනෙකුට බාහිර ලක්ෂ x ඛණ්ඩාංක x එක එක y කෙනෙකුට බාහිර ලක්ෂ y ඛණ්ඩාංක y එක එහෙනම් දැන් කොච්චර එනවා x එක x ධන y එක y ධන g වාරය x එක ධන x ධන f වාරය y එක ධන y ධන c බිඳුවයි x එක x ධන y එක y ධන g වාරයක් x එක x ධන x ධන f වාරයක් y එක ධන y ධන c සමාන බිඳුවයි එහෙනම් අපි ගන්න තේමු අපිට 3 3 ලක්ෂය අනුබද්ධයෙන් x වර්ග ධන y වර්ග ඍණ 2 x ඍණ 2 y ඍණ 1 සමානයි බිඳුව ඇද ස්පර්ශජාය මෙන්න 3 3 ලක්ෂය තියෙනවා වෘතයක් තියෙනවා වෘතයේ සමීකරණය තමයි x වර්ග ධන y වර්ග ඍණ 2 x ඍණ 2 y ඍණ 1 සමානයි බිඳුව එහෙනම් මෙන්න මේ ස්පර්ශජාය මතක තියාගන්න මෙන්න මේ ඡාය වෘතයේ සමීකරණය ලියුවා x වර්ග ධන y වර්ග ඍණ 2 x ඍණ 2 y ඍණ 1 බිඳුව x වර්ග xx y වර්ග yy ඍණ දෙක දෙකට බෙදුවා ඍණ 1 x ධන x ඍණ දෙක දෙකට බෙදුවා ඍණ 1 y ධන y ඍණ 1 සමාන බිඳුවයි එතන එක x කෙනෙකුට බාහිර ලක්ෂ x ඛණ්ඩාංක 3 එක y කෙනෙකුට බාහිර ලක්ෂ y ඛණ්ඩාංක 3 එහෙනම් x ට 3 දැම්මොත් 3x y ට 3 දාමු 3y ඒක දෙන්නගින් එක්කෙනාට ඍණ එක x කෙනෙකුට 3 දැම්මොත් 3 ධන x එක y කෙනෙකුට 3 දැම්මොත් 3 ධන y ඍණ 1 සමානයි බිඳුවයි එහෙනම් 3x ධන 3y ඍණ 3 ඍණ x ඍණ 3 ඍණ y ඍණ 1 බිඳුවයි එහෙනම් මෙතන එනවා 2x 2y ඍණ 7 බිඳුවයි හරි ඊළඟට මම සාකච්ඡා කරන්නේ වෘතයක් අනුබද්ධයෙන් වෘතයක් අනුබද්ධයෙන් රේඛාවක පිහිටීම වෘතයක් අනුබද්ධයෙන් රේඛාවක පිහිටීම පුතාලා වෘතයක් අනුබද්ධයෙන් මේ තියරි පාඩේ කියන්නේ වෘතයක් අනුබද්ධයෙන් රේඛාවක් දෙන්න පුළුවන් වෘතයට බාහිරව රේඛාව නේ වෘතයක් අනුබද්ධයෙන් රේඛාවක් දෙන්න පුළුවන් වෘතයේ ස්පර්ශ වන පරිදි වෘතය ස්පර්ශ වන පරිදි වෘතය අනුබද්ධයෙන් රේඛාවක් තියෙන්න පුළුවන් වෘතයේ ඡේදනය වන පරිදි වෘතයේ ඡේදනය වන පරිදි එතකොට අපි මෙතෙන්දි කරන්නේ ඉස්සෙල්ලාම වෘතයේ සමීකරණයෙන් දැන් මෙතනනේ වෘතයේ සමීකරණය වෘතයේ සමීකරණයෙන් කේන්ද්‍රය සහ අරය සොයනවා මම කේන්ද්‍රය c කියලා ගන්න අරය r කියලා ගන්න එතන වෘතයේ සමීකරණයෙන් කේන්ද්‍රය සහ අරය සොයනවා අරය ඊළඟට මෙන්න මේ කේන්ද්‍රයේ සිට රේඛාවට තියෙන ලම්බක දුර සොයා ගන්නවා d කේන්ද්‍රය ඉඳලා රේඛාවට තියෙන ලම්බක දුර සරල රේඛාව විහිවේකේ ඇති ලක්ෂයක ඉඳලා රේඛාවකට ලම්බක දුර ගන්න කොහොමද එහෙනම් කේන්ද්‍රය ඉඳලා රේඛාවට තියෙන ලම්බක දුර සොයනවා d කේන්ද්‍රය ඉඳලා රේඛාවට තියෙන ලම්බක දුර සොයනවා d එහෙනම් බලන්න රේඛා වෘත්තයෙන් බාහිරව තියෙනවා නම් අරයට වඩා ලම්බක දුර වැඩි රේඛා වෘතයේ ස්පර්ශ වෙනවා නම් අරයත් කේන්ද්‍රයේ සිට රේඛාවට තියෙන ලම්බක දුරත් සමානයි
රේඛාව වෘතයේ ඡේදනය වෙනවා නම් අරයට වඩා කේන්ද්‍රයේ ඉඳලා තියෙන ලම්බක දුර අඩුයි. අරය වැඩි කේන්ද්‍රයේ සිට රේඛාවට තියෙන ලම්බක දුර අඩුයි. අරය වැඩි කේන්ද්‍රයේ සිට රේඛාවට තියෙන ලම්බක දුර අඩුයි. මෙන්න මේ විදිහට අපි රේඛාව කොහොමද තියෙන්නේ කියලා තීරණය කරනවා. එහෙනම් දැන් අපිට ගාණක් දීලා තියෙනවා. මෙන්න මේ වෘතයේ අනුබද්ධයෙන් දීලා තියෙන රේඛාව කොහොමද පිහිටන්නේ කියලා අපි අහනවා. කොහොමද පිහිටන්නේ කියලා. එහෙනම් අපි මෙතනින් වෘතයේ සමීකරණය දිහා බලාගෙන වෘතයේ කේන්ද්‍රය සහ අරය සොයමු. එහෙනම් x ගේ සංගුණකය ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවා. ඍණ 4 දෙකෙන් බෙදුවොත් ඍණ 2යි. y ගේ සංගුණකය ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවා. අපිට අරය ගන්න පුළුවන් x ගේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරා y ගේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරා අඩු කරා නියත පදය ඍණ 3යි. එහෙනම් අපිට අරය නෝ මෙතන 4යි 9යි 3යි. එහෙනම් 16 වර්ගමූලය 4යි. එහෙනම් අරය අපිට ඇවිත් තියෙනවා 4යි. එහෙනම් කේන්ද්‍රය කොච්චරද? ඍණ 2 ඍණ 3. දැන් අපි කරන්නේ කේන්ද්‍රයේ සිට මේ රේඛාව තියෙන ලම්බක දුර සොයන. රේඛාව 3x ඍණ 4y ධන 14 සමානයි බිංදුව. කේන්ද්‍රය කොච්චරද? ඍණ 2 ඍණ 3. මෙන්න මේ ලම්බක දුර d සොයන. මතකද සල්ල රේඛාව පාඩමේදී ලම්බක දුර කොහොමද ගත්තේ? මාපාංක 3 x වෙනුවට x ඛණ්ඩාංකය ඍණ 2 ඍණ 4 y වෙනුවට y ඛණ්ඩාංකය ඍණ 3 ධන 14 බෙදීම x ගේ සංගුණකයේ වර්ග y ගේ සංගුණකයේ වර්ග වර්ගමූලය x ගේ සංගුණකයේ 3 වර්ග y ගේ සංගුණකයේ ඍණ 4 වර්ගයේ වර්ගමූලය. එහෙනම් දැන් අපි සුළු කරමු. මෙතන ඍණ 6යි ධන 12යි ධන 14යි. 3 වර්ග ඍණ 4 වර්ගයේ වර්ගමූලය 5. එහෙනම් මෙතන 6යි 14යි 20 5. එහෙනම් 20 මාපාංකය 20යි. 20 බෙදීම 5 d කියන්නේ 4යි. එහෙනම් අරයත් 4යි. කේන්ද්‍රින්දල රේඛාවට තියෙන ලම්බක දුරත් 4යි. එහෙනම් අපිට පැහැදිලිව තේරෙනවා අරය සමාන වෙනවා ලම්බක දුරට. කොහොමද තියෙන්නේ? රේඛා වෘතය ස්පර්ශ වෙනවා. එහෙමවත් නේද? අරයත් ලම්බක දුරත් සමානයි. එහෙනම් අපි කියනවා රේඛා වෘතය ස්පර්ශ කරයි. මම ඊළඟට සාකච්ඡා කරන්නේ බාහිර ලක්ෂයක සිට වෘතයට අඳින ස්පර්ශකවල සමීකරණ හොයන්නේ කොහොමද? යලිත් කියනවා බාහිර ලක්ෂයක ඉඳලා වෘතයට අඳින ස්පර්ශකවල සමීකරණ හොයන්නේ කොහොමද? පොඩ තියරි මතක දරුවන්ට මේක කියද්දි මතක් වෙයි. බාහිර ලක්ෂයක ඉඳලා වෘතයට අඳින ස්පර්ශකවල සමීකරණ සෙවීමේ පියවර 3යි. 1. ස්පර්ශකයේ අනුක්‍රමණය ලෙස ගන්නවා. ඔන්න නෝට් කරගන්න. මේ වලිය බාහිර ලක්ෂයක සිට වෘතයට ඇඳි ස්පර්ශකවල සමීකරණ සෙවීම. අංක 1. ස්පර්ශකයේ අනුක්‍රමණය m ලෙස ගැනීම. අංක 2. y ඍණ y එක සමානයි m වාරයක් x ඍණ x එකට අනුව ස්පර්ශකයේ සමීකරණය m ඇසුරින් ගැනීම. අංක 3. කේන්ද්‍රයේ සිට ස්පර්ශකයට ඇති ලම්බක දුර අරයට සමාන කිරීමෙන් m සෙවීම. හරි. ඒක තේරුම් නැතත් මේකට හදද්දී ඔබට මේක තේරෙයි. රයිට්. එහෙනම් වෘතයක් තියෙනවා. x වර්ග + y වර්ග ඍණ 9 සමාන බිංදුව. පුළුවන් නම් කියන්න මේකේ කේන්ද්‍රය සහ අරය නේ? ඔව්. x වර්ග + y වර්ග සමානයි 3 වර්ග නේද? එතකොට x පද නැහැ. y පද නැහැ. නියත පදේ එහෙනම් බලන්න කේන්ද්‍රය x සංගුණකයේ බිංදුව ඍණෙන් ගුණ කළ දෙකෙන් බෙදුවත් බිංදුවයි y සංගුණකයේ ඍණෙන් ගුණ කළ දෙකෙන් බෙදුවත් බිංදුවයි. අරය x සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කළොත් බිංදුවයි y සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කළා බිංදුවයි ඍණ 9. එහෙනම් 9 වර්ගමූලය 3. එහෙනම් මේ තියෙන කේන්ද්‍රය බිංදුව බිංදුව වෙච්ච අරය 3ක් වෙච්ච වෘතය. එහෙනම් ඔබ දන්න x වර්ග + y වර්ග = 3 වර්ග කියන්නේ මූල ලක්ෂයේ කේන්ද්‍රය වෙච්ච අරය තුනක් වෙච්ච උත්තරය. මම මේ කියද්දී සීමිතම තීරණ ටිකක් අරගෙන කරගෙන යනවා. ගොඩ දාන්න ඕන නිසා රයිට්. ගොඩාක් වෙලා දාන කියන්නේ නැහැ. මේකට බාහිර ලක්ෂයක් තියෙනවා 3 4.
මෙන්න මේ බාහිර ලක්ෂය ඉඳලා අදින ස්පර්ශක වල සමීකරණ හොයන්න ඕන. බාහිර ලක්ෂයක ඉඳලා අදින ස්පර්ශක වල මෙන්න මේ ස්පර්ශක දෙකේ සමීකරණ හොයන්න. හරිද? දැන් මේ කඩේලේ තියෙන ස්පර්ශක මේ ස්පර්ශක දෙකේ සමීකරණ දෙක හොයන්න. පළවෙනිම පියවර කැමති ස්පර්ශකයක් එම් කියලා ගන්න. දැන් දැන් මේ ස්පර්ශකයේ ගමන් කරන ලක්ෂය 3-4 ස්පර්ශකයේ අනුක්‍රමණය එම්. එන ස්පර්ශකයේ සමීකරණයක් ලියමු y දෙන ස්පර්ශකයේ ගමන් කරන තර y කණ්ඩායම් 4යි අනුක්‍රමණය m වාරයක් x දෙන ස්පර්ශකයේ ගමන් කරන තර x කණ්ඩායම් 3යි. එන y දෙන 4 mx දෙන 3යි. ඍණ mx ධන y ධන 3යි m ඍණ 4 0යි. ඍණෙන් ගුණ කරොත් mx ඍණ y ඍණ 3යි m ධන 4 0යි. स्पर्शकीय समीकरण एम एस उदाहरण स्पर्शक लंबक दूर बिंदु बिंदु धन बिंदु लंबक दूर लक्ष्य रेखा लंबक दूर एक समान करने आरे है तुरंत बेवुर्ते आरे तुरंत है इतने को बटन एम टर अभियान देखा के अरे एम टर अभियान देखा के इस पार्श्व के देखे अनुक्रम हदीस से बात एम टर का क्या काम किया लेके जामिति का आत्या तीन खेल नितला रेखा और तीन लंबा के दूर है आरे के समान कर माप आरुकर एम एक्स वेलोट एक्स कांडा बिंदु आए y වෙනුවට y කණ්ඩායම් බිඳුව ඍණ 3 m ධන 4 බෙදෙනවා x ගේ සංගුණකය m වර්ග y ගේ සංගුණකය ඍණ 1 වර්ග වර්ග සමාන වෙනවා අරේ 3 එහෙනම් මෙතන එනවා ඍණ 3 m ධන 4 m වර්ග ධන 1 මෙතන 3 හරස් ගුණ කරොත් ඍණ 3 m ධන 4 තුනවාරයක් වර්ගමූල m වර්ග ධන 1 දෙපැත්ත වර්ග කරන්න m ට අගයන් සර් එහෙනම් වර්ග කරද්දී මාපාංක අවශ්‍ය නැහැ වර්ග කරද්දී මාපාංක අවශ්‍ය නැහැ 3 m ධන 4 වර්ග මෙතන 3 වර්ග 9යි m වර්ග ධන 1 දැන් සුදු කරොත් 9යි m වර්ග ඍණ 24යි m ධන 16 9යි m වර්ග ධන 9 හැබැයි මේකෙදි 9යි m වර්ග ඉවත් වුණා ඍණ 24යි m මෙතන නෝ ඍණ 4යි m 7 බෙදීම 24යි සාමාන්‍යයෙන් අපිට වෙන්නේ m ට අගයන් දෙකක් එනවා දැන් මේ m වර්ගය ඉවත් වුණ නැත්නම් m ට අගයන් දෙකක් එනවා m ගේ අගයන් දෙක කියන්නේ මේ ස්පර්ශක දෙකේ අනුක්‍රම. m ට එක අගයක් ආව කියන්නේ එක ස්පර්ශකයක අනුක්‍රමණය අර්ථ විරහිත වෙලා. දැන් මෙතන ඇත්තටම පොතේ හැටියට අනිවාර්යෙන් ස්පර්ශක දෙකක් තියෙනවා. ඒතර m ට එක අගයක් ආව කියන්නේ එක ස්පර්ශකයක අනුක්‍රමණය අර්ථ විරහිත වී ඇත. ලියන තරවල ප්‍රත්‍යයන් එක ස්පර්ශකයක අනුක්‍රමණය අර්ථ විරහිත වී ඇත. පුදාගෙන ස්පර්ශකයේ අනුක්‍රමණය අර්ථ විරහිත කියන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය අර්ථ විරහිත කියන්නේ ස්පර්ශකයේ y අක්ෂයට සමාන්තරයි. එම නිසා එම ස්පර්ශකයේ y අක්ෂයට සමාන්තර වේ. එම නිසා එම ස්පර්ශකයේ y අක්ෂයට සමාන්තර වේ. පුතල මේ වගේ වෙලාවක ස්පර්ශකවල සමීකරණ හොයන්න කණ්ඩායමක තලයක දල පරිමාණයට මේක අඳින්න. වෘතයේ කොච්චරද? x වර්ග දන y වර්ග සමානයි 3 වර්ග. මූල ලක්ෂයේ කේන්ද්‍රයේ වෙච්ච අරය 3ක් වෙච්ච වෘතය. ඒකේ ස්පර්ශක ඇදලා තියෙන 3 4. එහෙනම් 3 4. එතකොට මෙතන
තුනයි හතර කියන්නේ එක උඩ. මේ තමයි 3-4 ලක්ෂය. බල 3-4 ලක්ෂය ඉඳලා ස්පර්ශක ඇන්දොත් 3-4 ලක්ෂය ඉඳලා ස්පර්ශක ඇන්දොත් අනිවාර්යයෙන්ම එක ස්පර්ශකයක් y අක්ෂයට සමාන්තරයිනේ. මොකද මේ දුරත් 3යි මේ දුරත් 3යි අනිවාර්යෙන් එක ස්පර්ශකයක් y අක්ෂය සමාන්තරයි. අනිත් ස්පර්ශකය මේ විදිහට තියෙනවා. එතකොට මෙන්න මේ ස්පර්ශකයේ අනුග්‍රවණයේ අර්ථ විහිිතයි නේද? අර්ථ විහිිතයි. හැබැයි මට කියන්න මේක සමීකරණ කියලා. මේක සමීකරණ කියන්නේ y අක්ෂයට සමාන්තර x 3 තුලින් යන රේඛාව. x = 3. එක ස්පර්ශකයක සමීකරණය x = 3. අනෙක් ස්පර්ශකයේ අනුක්‍රමය දැන් මේකේ අනුක්‍රමනේ අර්ථ විහිිතයි. අනිත් අනුක්‍රමනේ තමයි අපිට ආවේ 7 බෙදීම 24. එහෙනම් 7 බෙදීම 24 දාන්න මේ ස්පර්ශකයේ සමීකරණය කරා. එහෙනම් 7 බෙදීම 24 දාලා ස්පර්ශකයේ සමීකරණය කරා. දැන් ස්පර්ශකයේ සමීකරණය විදිහටදී mx √y වෙන 3y + 4 සමාන බිඳුව. එහෙනම් අපි mට දාමු 7 බෙදීම 24. එහෙනම් 7 බෙදීම 24 x / y 3. 7 බෙදීම 24 + 4 බිඳුව. 7 බෙදීම 24 නේ? 24 ගුණ කරමු 7x 24y ඍණ 21 මෙතන 16 න් හා එකක් ඉතිරි 90 එහෙනම් අපිට එනවා 7x ඍණ 24y එහෙනම් මෙතන කීයක් එනවා 5යි 6යි අනුහයෙන් 21 5යි දැන් ඊළඟට මම ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ වෘත්ත දෙකක් ප්‍රලම්භ වීමේ අවශ්‍යතාවය. රයිට්? ඊළඟට ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ වෘත්ත දෙකක් ප්‍රලම්භ වීමේ අවශ්‍යතාවය. මොකද්ද වෘත්ත දෙකක් ප්‍රලම්භ වෙනවා කියන්නේ? කියන්න? මොකද්ද වෘත්ත දෙකක් ප්‍රලම්භ වෙනවා කියන්නේ? වෘත්ත දෙකක් ප්‍රලම්භ වෙනවා කියන්නේ ඡේදනය වන වෘත්ත දෙකක රයිට්? ඡේදනය වන වෘත්ත දෙකක ඡේදනය වන වෘත්ත දෙකක ඡේදන ලක්ෂයේදී අඳින ස්පර්ශක ඡේදනය වන වෘත්ත දෙකක ඡේදන ලක්ෂයේදී අඳින ස්පර්ශක දෙක අතර කෝණයේ අංශක අනුපාතයක් වෙනවා. ඒතර ඡේදනය වන වෘත්ත දෙකක ඡේදන ලක්ෂයේදී අඳින ස්පර්ශක දෙක අතර කෝණයේ අංශක අනුපාතයක් වෙනවා නම් අපි කියනවා මේ වෘත්ත දෙක ප්‍රලම්භ වෙනවා කියලා. මට කියන වෘත්ත දෙක ප්‍රලම්භ වීමේ අවශ්‍යතාවය මෙන්න මෙහෙමයි කියන්නේ දෙකේ ඉලක්කම ලියුවා x වර්ග y වර්ග සංගුණක 1 x වර්ග y වර්ග සංගුණක 1 දෙකේ ඉලක්කම ලියුවා x ගේ සංගුණකයේ දෙකෙන් බෙදුවා 2 ක්ෂී එක දෙකෙන් බෙදුවා ක්ෂී එක අනිත් වෘතයේ x ගේ සංගුණකයේ දෙකෙන් බෙදුවා ක්ෂී දෙක i දෙකක් ලියුවා y ගේ සංගුණකයේ දෙකෙන් බෙදුවා 2 f එක දෙකෙන් බෙදුවා f එක මේක y ගේ සංගුණකයේ දෙකෙන් බෙදුවා 2 f දෙක දෙකෙන් බෙදුණා f දෙක උදාහරණ ලෙස 10 තිබ්බනම් දෙකෙන් බෙදුවොත් 5යි සමාන වෙනවා මේක නියත පදය c එක මේක නියත පදය c දෙක. එහෙනම් ප්‍රලම්භ වීමේ අවශ්‍යතාවය මතක තියාගන්න 2 c එක c දෙක ධන 2 f එක f දෙක සමානයි c එක ධන c දෙක. c එක ධන c දෙක. මේක ඔප්පු කරන්නේ පයිතගරස් නියමයේ දාලා. right? අපේ ක්ලාස් වල ඔප්පු කරපු එක බලාගන්න පයිතගරස් නියමයේ දාලා තමයි මේක ඔප්පු කරන්නේ. right? අපේ පාඩේ එකට වැදගත් වෙන්නේ මේ ප්‍රතිඵලය මතක තියාගන්න. 2 c එක c දෙක ධන 2 f එක f දෙක සමානයි c එක ධන c දෙක. x වර්ග ධන y වර්ග ඍණ 2 ax ධන 2 by ධන c සමානයි බිඳුව හා x වර්ග ධන y වර්ග ධන 2 bx ධන 2 ax ඍණ c සමානයි බිඳුව වෘත ප්‍රලම්භ වන බව පෙන්වන්න. වෘත ප්‍රලම්භ වන බව පෙන්වන්න. වෘත ප්‍රලම්භ වන බව පෙන්වන්න පුළුවන් අපිට අර 2 c එක c දෙක ධන 2 f එක f දෙක සමානයි c එක ධන c දෙක කියන අවශ්‍යතාවය නිවැරදි නම් ප්‍රලම්භ වෙනවා කියලා කියන්න පුළුවන්. right? එහෙනම් මම ප්‍රලම්භ වීමේ වම්මත පැත්ත ගන්නම් අවශ්‍යතාවය මම මතක් විතර දෙනවා 2 c එක c දෙක ධන 2 f එක f දෙක. right? අපි එකලියමු දෙකක් ලියුවා x ගේ සංගුණකය දෙකෙන් බෙදනවා ඍණ 2 a දෙකෙන් බෙදුවා ඍණ a x සංගුණකයේ දෙකෙන් බෙදෙනවා 2b දෙකෙන් බෙදුණොත් b
දෙකක් ලිව්වා වර්ග සංගුණකයේ 2යි b දෙකෙන් බෙදුවොත් p මෙයාගේ වර්ග සංගුණකයේ 2යි a දෙකෙන් බෙදුවොත් a ඔක තමයි ප්‍රලම්භීමේ වාම මතකද 2යි g එක g එක දාලා 2යි f එක f එක එහෙනම් මෙතන සුළු ගාම කීයක් එනවා ඍණ 2යි ab ධන 2යි ab බිඳුවක් වෙනවා නේ ඒත් එකම චුට්ටක් ටියුට් එකේ දැන් ටියුට් එකේ ලියද්දී මෙන්න මේක ඍණ c කරගන්න ඕන කල්පලයට ධන c ලියලා දෙන්න ටියුට් එකේ තියෙන දරුවන මේක ඍණ c කරගන්න එතකොට ප්‍රලම්භීමේ වාම මතපැත්ත බිඳුවක් වෙනවා අම් ප්‍රලම්භීමේ දකුණු මතපැත්ත කියන්නේ නියත පද දෙක එකතු වෙන්නේ c එක ධන c දෙක මේකේ නියත පදය c ඒකට එකතු වෙනවා මේකේ නියත පදය ඍණ c එයා කියා කියලා බිඳුවක් වෙනවා නේ එහෙනම් බලන්න වම් මතපැත්තයි දකුණු මතපැත්තයි සමානයි ඒ කියන්නේ මේ ප්‍රලම්භීමේ අවශ්‍යතාවය නේද 2 g එක g දෙක ධන 2 f එක f දෙක සමානයි c එක ධන c දෙක තෘප්තයි නේද එවනිසා ඉහත වෘත දෙක ප්‍රලම්භ වේ. එවනිසා ඉහත වෘත දෙක ප්‍රලම්භ වේ. හරි. 13 වෙනි ගාන x වර්ග ධන y වර්ග ඍණ 4 x ඍණ 6 y ධන 3 සමානයි බිඳුව සහ x වර්ග ධන y වර්ග ඍණ 8 x ධන 2 y ධන k සමානයි බිඳුව වෘත ප්‍රලම්භව ඡේදනය වේ නම් k සර. එතකොට දැන් අපිට කෙලින්ම කියලා තියෙන මේ දෙක ප්‍රලම්භයි. එන ප්‍රලම්භ වීමේ අවශ්‍යතාවය මේක නේද 2 g එක g දෙක ධන 2 f එක f දෙක සමානයි c එක ධන c දෙක එහෙනම් අපි මේ අවශ්‍යතාවය මේකට දාමු 2 x සංගුණකයේ ඍණ 4 දෙකෙන් බෙදුව ඍණ 2 මෙතන x සංගුණකයේ ඍණ 8 දෙකෙන් බෙදුව ඍණ 4යි ආයි දෙකෙන් දෙකක් ලියුවා y සංගුණකයේ ඍණ 6 දෙකෙන් බෙදුණොත් ඍණ 3යි y සංගුණකයේ 2 දෙකෙන් බෙදුණොත් 1යි ඒක තමයි 2 g එක චීනක දාලා 2 f එක f එක සමාන වෙනවා මේකේ නියත පදය 3යි මෙතන නියත පදය k සමාන වෙනවා c එක දාලා c දෙක කියන්නේ නියත පද දෙක එකතු එහෙනම් 8යි 8 වරක් දෙක 16යි මෙතන ඍණ 6යි මෙතන එනවා 3 දාන k එන සුළු වෙනවා තින් 10ෙන් 3ක් ගියොත් 4 අපිට එනවා k සමානයි 7යි දැන් මම ඔබත් එක සාකච්ඡා කරන්නේ S ධන ලැම්ඩා L සමානයි බිඳුව යන ප්‍රතිඵලය මගින් කුමක් ලැබෙයිද මතක කර S ධන ලැම්ඩා L සමානයි බිඳුව යන ප්‍රතිඵලය S ධන ලැම්ඩා L සමානයි බිඳුව කියන්නේ S වෘතයයි L රේඛාවයි ඡේදනය වන ලක්ෂ්‍ය තුලින් යන වෘත කුලකය මොකද වෘත කුලකයක් කියන්නේ මේ විතර ඔන්න කණ්ඩායම් තලයේ ලක්ෂ්‍ය දෙකක් තියෙන මේ ලක්ෂ්‍ය දෙක තුලින් වෘත කොච්චරක් දෙන්න පුළුවන්ද බලන්න කියන්නේ එකයි අරේ චුට්ටක් වැඩි කරලා දෙකයි මේ ඒ අතර අරය 3 මේ ලක්ෂ දෙක තුලින් වෘත කොච්චර අඳින්න පුළුවන්ද ඔව් මේ ලක්ෂ දෙක තුලින් වෘත අනන්ත ප්‍රමාණයක් අඳින්න පුළුවන් සියුම් වෙනස්කම් කරගෙන මේ ලක්ෂ දෙක තුලින් වෘත අනන්ත ප්‍රමාණයක් අඳින්න පුළුවන් හරි දැන් බලන්න S කියන වෘතයක් තියෙනවා L කියන රේඛාවක් තියෙනවා මේ වෘතයත් මේ රේඛාවත් තැන් දෙකකට ඡේදනය වෙලා නේද ඒක හරියට මේ ලක්ෂ දෙක වගේ එන මේ වෘතයේ රේඛාවේ තැන් දෙකකට ඡේදනය වෙලා මේ ඡේදන ලක්ෂ තුලින් යන ඕනෑම වෘතයක් ලියන්න පුළුවන් මෙන්න මේ වෘතයේ සමීකරණය දන ලැම්ඩා වාරයක් සරල රේඛාවේ සමීකරණය වෘතයේ සමීකරණය දන ලැම්ඩා වාරයක් සරල රේඛාවේ සමීකරණය මේ ලැම්ඩා වෙනස් වෙනකොට මේ ලක්ෂ දෙක තුලින් යන වෘත වෙනස් වෙනවා. දැන් ලැම්ඩා සොයා ගැනීමට අපි තව දත්තයක් අවශ්‍ය වෙනවා. දැන් ඔබ මේ වගේ උදාහරණයක් හිතන්න. මේක ටියුට් එකේ නැහැ. ලියාගෙන කරන්න ටියුට් එකේ නැහැ. වෘතයක් තියෙනවා x වර්ග ධන y වර්ග ඍණ 2x + 3y - 1 සමානයි බිඳුව. රේඛාවක් තියෙනවා x ධන 2y - 4 සමානයි බිඳුව. මේ වෘතයත් මේ රේඛාවත් තැන් දෙකකට ඡේදනය වෙලා. වෘතයත් රේඛාවත් තැන් දෙකකට ඡේදනය වෙලා. ඒ ඡේදන ලක්ෂ තුලිනුයි බලන්න ඒ ඡේදන ලක්ෂ තුලිනුයි කොච්චරද එකකම දෙක ලක්ෂය තුලිනු යන වෘත්තය මේ දෙන්නයි ඡේදන ලක්ෂ තුලිනු එකකම දෙක තුලිනු යන මෙන්න මේ නිල් පාට වෘත්තය හොයන්න නිල් පාට වෘත්තය හොයන්න එහෙනම් මෙන්න මේ වෘත්තේ
මෙන්න මේ රේඛාවේ ඡේදන ලක්ෂ තුනෙන් යන වෘතය කියන්න පුළුවන් වෘතයේ සමීකරණය දන ලැම්ඩා වාරය සරල රේඛාවේ සමීකරණය ඉතින් මේ නිල් පාට වෘතයේ සමීකරණයේ තියෙනවා දැන් එක නොදන්න පදයකින් ලැම්ඩා විතරයි ලැම්ඩා විතරයි නොදන්න පද ලැම්ඩා හොයන්න පුළුවන් මේ අදාළ වෘතය එක දෙක තෘප්ත වෙනවනේ එන අපිට පුළුවන් x ට 1යි y ට 2යි දාන්න. ලැම්ඩා x ට 1යි y ට 2යි. එන සුළු කරත් මෙතන 1යි 2 වර්ග 4යි ඍණ 2යි ඍණ 6යි ඍණ 1යි. මෙතන කීයක් වෙනවද? 4 1 4යි ඍණ 4යි කැපෙනවා. ලැම්ඩා විතරයි. දැන් සුළු කරත් මෙතන 5යි ඍණ 2යි 3යි ඍණ 3යි ඍණ 4යි එහෙනම් අපිට එනවා ලැම්ඩා සමාන 4යි ලැම්ඩා 4ක් එනවා එහෙනම් ලැම්ඩාට 4 දාන්න අදාළ වෘත්තයේ සමීකරණය ගන්න නේ ලැම්ඩාට 4 දාලා අදාළ වෘත්තයේ සමීකරණය ගන්න පුළුවන් එහෙනම් අදාළ වෘත්තය x වර්ග + y වර්ග ඍණ 2යි x ඍණ 3යි y ඍණ 1 लैम्डा क्या नहीं हाथर आए? एक्स दाना देखा है वाई रीना हाथर। ऐना शुरू करो। एक्स वार के दाना वाई वार का रीना देखा है एक्स रीना तुनाई वाई रीने एक है। दाना हाथर आए एक्स, दाना आटा है वाई, रीना दासे बिंदु है। ऐना एक्स वार के दाना वाई वार का दाना देखा है एक्स, दाना पहाई वाई, रीना दा हाथर बिंदु है। දහට s කියන්නේ x වර්ග දන y වර්ග දන 6යි x දන 2යි y දන 17 සමානයි බිඳුව සහ l කියන්නේ x ඍණ y දන 2 සමානයි බිඳුව නම් s සහ l හි ඡේදන ලක්ෂ a හා b වේ නේ s සහ l හි ඡේදන ලක්ෂ a හා b වේ ab විෂ්කම්භය කරගත් s' වෘතයේ සමීකරණය සර මම ඉස්සෙල්ලම එක් කරන්නම් අපිට වෘතයක් දීලා තියෙනවා ඒ වෘතය තමයි s කියන්නේ x වර්ග දන 5 වර්ග ඍණ 6යි s දන 2යි y ඍණ 1000ක් සමානයි බිඳුවයි අපිට රේඛාවක් දීලා තියෙනවා l කියලා x ඍණ y දන 2 සමානයි බිඳුවයි මේ දෙන්නගේ ඡේදන ලක්ෂ a හා b මේ දෙන්නේ ඡේදන ලක්ෂ a හා b AB විෂ්කම්භය කරගත්ත S ඩෑෂ් වෘතය AB විෂ්කම්භය කරගත්ත S ඩෑෂ් වෘතය එතන දැන් බලන්න ඔබ කියන්නේ මේ S ඩෑෂ් වෘතය එක නොදන්නා පදයකින් කියන්න පුළුවන් නේද S ඩෑෂ් වෘතය එක නොදන්නා පදයකින් කියන්න පුළුවන් කොහොමද වෘතයේ සමීකරණය දන ලැම්ඩා වාරය සරල රේඛාවේ සමීකරණය නේ වෘතයේ සමීකරණය x වර්ග දන y වර්ග ඍණ 6යි x දන 2යි y ඍණ 17 ලැම්ඩා වාරයක් රේඛාවේ සමීකරණය x ඍණ y දන 2 සමාන බිඳුවයි එතකොට මෙන්න මේ s' වෘතය එක නොදන්නා පදයකින් තියෙනවා දැන් අපිට අවශ්‍යයි ලැම්ඩා සොයන්න අපිට අවශ්‍යයි ලැම්ඩා සොයන්න බලන්න මෙන්න මේක විෂ්කම්භය නම් හොඳට අහගෙන ඉන්න මේ තර්කය මේ AB කියන්නේ විෂ්කම්භය නම් ඒ කියන්නේ S' වෘතයේ විෂ්කම්භය නම් අනිවාර්යෙන්ම මේ විෂ්කම්භය මත තමයි කේන්ද්‍රය තියෙන්නේ නේ විෂ්කම්භය මත තමයි කේන්ද්‍රය තියෙන්නේ මගේ තර මේක කේන්ද්‍රය C කියලා මේ විෂ්කම්භය මත තමයි C තියෙන්නේ එතකොට අපි මේක කේන්ද්‍රය සොයමු කේන්ද්‍රය සොයන නම් x වර්ග පද y වර්ග පද x පද y පද නියත පද වෙන් කරලා අපි ලැම්ඩා ගෙන් ගුණ කරමු x වර්ග දන y වර්ග ඍණ 6යි s දන 2y ඍණ 17 ලැම්ඩා x ලැම්ඩා y 2යි ලැම්ඩා සමානයි බිඳුවයි. එතන මෙතන x වර්ග y වර්ග ඍණ 6 x එකක් එළියට ගත්තොත් දන ලැම්ඩා x y එකක් එළියට ගත්තොත් මෙතන 2යි y එකක් එළියට ගත්තොත් ඍණ ලැම්ඩා y ඍණ 17 දන 2යි ලැම්ඩා බිඳුවයි. මේ දෙන්න මෙන්න මේ නිල් පාට වෘත්තයේ සමීකරණය එහෙනම් මෙන්න මේ නිල් පාට වෘත්තයේ සමීකරණයේ කේන්ද්‍රය කොහොමද කරන්නේ? x ගේ සංගුණකය ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදෙනවා නේ?
එහෙනම් මේක ඍණෙන් ගුණ කරොත් ඍණක් එනවා ඍණ 6 ලැම්ඩ දෙකෙන් බෙදුවා y ක සංගුණකය ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදෙනවා x සංගුණකය ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදෙනවා y ක සංගුණකය ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදෙනවා එහෙනම් මෙතන එනවා හයරින ලැම්ඩ බෙදීම 2යි ඍණ 2 ධන ලැම්ඩ බෙදීම 2යි ඍණ 2 ධන ලැම්ඩ බෙදීම 2යි එහෙනම් මෙන්න මේ c කියලා කේන්ද්‍රය අපි හොයාගත්තා එහෙනම් මෙන්න මේ කේන්ද්‍රය කවුරු මත තියෙන්නේ මේ කේන්ද්‍රය මේ රේඛාව මත තියෙන්නේ එහෙනම් මෙන්න මේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක රේඛාවේ සමීකරණය තෘප්ත විය යුතුයි එහෙනම් දැන් මේ c තමයි මේ හොයාගත්තේ එහෙනම් ඔන්නයි කේන්ද්‍රයේ ඛණ්ඩාංක මේ විෂ්කම්භයේ විෂ්කම්භ රේඛාව තෘප්ත වෙන්න ඕන. මොකද කේන්ද්‍රය අනිවාර්යයෙන්ම විෂ්කම්භයේ මතයි තියෙන්නේ. එහෙනම් x ඍණ y ධන 2 සමාන බිඳුව. රේඛාව c මගින් තෘප්ත වේ. c වලින් තෘප්ත වේ. එහෙනම් අපි x දාමු. මෙතන x ඛණ්ඩාංකය. 6 ඍණ ලැම්ඩ බෙදීම ටික ඍණක් තියෙනවා. y වෙනුවට දාමු y ඛණ්ඩාංකය. ඍණ 2 ධන ලැම්ඩ බෙදීම 2 ධන 2 පිටුවයි. එහෙනම් 6 ඍණ ලැම්ඩ ඍණ. ඍණ 2 ධන ලැම්ඩ ධන 4 පිටුවයි. එහෙනම් 6 ඍණ ලැම්ඩ ධන 2 ඍණ ලැම්ඩ ධන 4 පිටුවයි. එහෙනම් කීයක් එනවා? 12 සමානයි 2යි ලැම්ඩ. එහෙනම් අපිට එනවා ලැම්ඩ සමානයි 6. ලැම්ඩ 6. එහෙනම් ලැම්ඩට 6 දාන්න වෘත්තීය සමීකරණය ගන්න. එහෙනම් වෘත්තය x වර්ග ධන y වර්ග ඍණ 6යි x ධන 2යි y ඍණ 17 ලැම්ඩ කියන්නේ 6යි නේද? රේඛාව x ඍණ y ධන 2 සමානයි බිඳුව. එහෙනම් x වර්ග ධන y වර්ග ඍණ 6යි x ධන 2යි y ඍණ 17 ධන 6යි x ඍණ 6යි y ධන 12. එහෙනම් x වර්ගයේ පද y වර්ගයේ පද y පද නියත පද මේක තමයි s' කියන වෘත්තය. දැන් ඊළඟට කියනවා s' වෘත්තයත් x වර්ග ධන y වර්ග ඍණ 8x ධන 2y ධන 13 සමානයි බිඳුව වෘත්තයත් බාහිරව ස්පර්ශ වන බව පෙන්වනවා. s' වෘත්තයත් x වර්ග ධන y වර්ග ඍණ 8x ධන 2y ධන 13 සමානයි බිඳුව වෘත්තයත් බාහිරව ස්පර්ශ වන කරුණාකර කියන්න වෘත්ත දෙකක් බාහිර ස්පර්ශ වීමේ අවශ්‍යතාවය මොකක්ද? වෘත්ත දෙකක් බාහිර ස්පර්ශ වීමේ අවශ්‍යතාවය? ඔව්. මතක තියාගන්න කේන්ද්‍ර දෙක අතර දුර අරයන්ගේ එකතුවට සමාන වේ යුතුයි. ඒක හරි නේද? නේ? වෘත්ත දෙකක් බාහිර ස්පර්ශ වෙන නම් මෙන්න මේ කේන්ද්‍ර දෙක අතර දුර අරයන්ගේ එකතුවට සමානයි. කේන්ද්‍ර දෙක අතර දුර අරයන්ගේ එකතුවට සමානයි. හරි. S dash වෘත්තයේ කේන්ද්‍රය සහ අරය සොයමු. නේ? දීලා තියෙන අනිත් වෘත්තයේ කේන්ද්‍රය සහ අරය සොයමු. ඊළඟට එතකොට මේ වෘත්තයේ කේන්ද්‍රය සහ අරය සොයන්න දීලා තියෙන අනිත් වෘත්තයේ කේන්ද්‍රය සහ අරය සොයමු. ඊළඟ කේන්ද්‍ර දෙක අතර දුර සොයන්න ඒක සමාන වෙනවා බලන්න අරයන්ගේ එකතුවට. ඔය වෘත්ත දෙකේ කේන්ද්‍ර සහ අරයන් දැන් තනියම හොය. එහෙනම් මෙතන පුතේ x පද නැහැ නේ? x වර්ග y වර්ග බිඳුවයි x. ඍණ 4යි y ඍණ 5 සමානයි බිඳුව. මම මේකේ කේන්ද්‍රය c එක කියලා ගත්තොත් x සංගුණකය ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදෙනවා බිඳුවමයි. y සංගුණකය ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදෙනවා. අරය x සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරා. y සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරා. අනු කිරීම නියත පදේ. එහෙනම් r එක අපිට එනවා මෙතන 4යි 5යි 9යි 9 වර්ගමූලයේ 3යි. මෙතන c දෙක x සංගුණකය ඍණෙන් ගුණ කළා දෙකෙන් බෙදුවා. y සංගුණකය ඍණෙන් ගුණ කළා දෙකෙන් බෙදුවා. r දෙක x සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරා. y ක සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරා නියත පදේ 13. 16යි 1යි 17යි. 17න් 13ක් ගියොත් 4යි. 4 වර්ගමූලයේ 2යි. ඊළඟට මම මෙන්න මේ කේන්ද්‍ර දෙක අතර දුර සොයනවා. නේ? C එක බිඳුව දෙක
सी देख हाथर ऋण एक मैं लक्ष्य देखा था दुरस बिंदु अड़ुकिरी हतरे वर्ग एक्स कांडांक विनसे वर्ग वाई कांडांक विनसे वर्ग देख अड़ुकिरी ऋण वर्ग वर्ग ऋण हतरे वर्ग दास मेत नमे आई खेद देखा था दुर पहा सी एक सी देख खेद देखा था दुर पहा यह बल देखा लभ प्रतिपाद आर एक तुनाई आर देख देखाई केंद्र देखातर दूर है पहाड़ ये ना किया ना आर्यन के कितनों किए आर एक दर आर देख थुना दर देख है पहाड़ ये ना दर पहली लो पहनों ने इधर केंद्र देखातर दूर समान है आर्यन के एक कितनों टो ये ना वे उठा देख है बाहर रव स्पर्श केंद्र देखातर दूर समान विलाती है ना आर्यन के एक कितनों වෘත දෙක බාහිර ස්පර්ශයක් තියෙනවා මම ඊළඟට කතා කරනවා පොදු ජාය කියන මාතෘකාව මේ නෝට් කරගන්න මේ තියරියත් right මොකද මේ වීඩියෝ එක ගොඩාක් දීර්ඝ කරන්න බෑ විභාගයට තවස් දෙකයි right ඒ නිසා අපි ඉක්මනින්ම තියරි පාට් එක මේක මතක් කරගන්න පොදු ජාය මෙතන S එක කියන වෘතය තියෙනවා මෙතන S2 කියන වෘතය තියෙනවා එතන මේ වෘත දෙක ඡේදනය වෙනවා නම් මෙන්න මේ ඡේදන ලක්ෂ තුලින් මේ වෘත දෙකටම ජායක් හදින්න පුළුවන් නේ දැන් මේ වෘතෙත් මේක ජායක් මේ වෘතෙත් මේක ජායක් මේක අපි හඳුනනවා පොදු ජායය නේ වෘත දෙකටම පොදු වෙච්ච ජායය අපි කියනවා පොදු ජායය කියලා මම කියන්නේ මෙන්න මේ පොදු ජායයේ සමීකරණය ගන්න කොහොමද මේ වෘත දෙක ඡේදනය වෙනවා නම් මෙන්න මේ රේඛාවේ සමීකරණය ගන්න පොදු ජායයේ සමීකරණය ගන්නේ S1 ඍණ S2 සමානයි බිඳුව වගේ වෘත දෙක සාධාරණ ආකාරයට හදලා ඒ කියන්නේ x වර්ග y වර්ග සංකලනයක එක වෙන්න හදලා එක පැත්තක් බිඳුවක් වෙන්නත් හදලා වෘත දෙකේ සමීකරණ දෙක අඩු කරොත් s1 ඍණ s2 සමානයි බිඳුව කියන්නේ පොදු ජායයේ සමීකරණය මම උදාහරණයක් ගන්න මේ විදිහට අපිට s1 කියන වෘතයේ තියෙනවා x වර්ග + y වර්ග ඍණ 2x + 4y ඍණ 1 සමානයි බිඳුව s2 කියන වෘතයේ තියෙනවා x වර්ග + y වර්ග + 3x + 4y දන 6y ඍණ 2 සමානයි බිඳුව මෙන්න මේ වෘත දෙකේ ඝන හදද්දී මෙන්න මේ ඡේදන ලක්ෂය තුලින් යන පොදු ජාය මේ රේඛාව අපි දන්න රේඛාවන් නිසා දික් කරත් එකම සමීකරණය මෙන්න මේ රේඛාවේ සමීකරණය ගන්න මේ නිල් පාට රේඛාවේ සමීකරණය ගන්න S1 ඍණ S2 සමානයි බිඳුව වෘත දෙකේ සමීකරණ දෙක අඩු කරමු x වර්ග + y වර්ග ඍණ 2x + 4y ඍණ 1 ඒකෙන් අඩු කරා x වර්ග දන y වර්ග දන 3x දන 6y ඍණ 2 සමානයි බිඳුව x වර්ග y වර්ග x වර්ග y වර්ග ඉවත් වෙනවා ඍණ 5x ඍණ 2y දන 1 සමානයි බිඳුව ඍණේ ගුණ කරොත් 5x දන 2y ඍණ 1 සමානයි බිඳුවයි එන 19 වෙනි ගාන x වර්ග දන y වර්ග ඍණ 4x ඍණ 8y ඍණ 30 සමානයි බිඳුව හා x වර්ග දන y වර්ග ඍණ 10x සමානයි බිඳුව වෘතවල ඡේදන ලක්ෂ හරහා යමි. පළමු වෘතය ප්‍රලම්භව කපන වෘතය සොයන්න. පළවෙනි ඉදිරියේ මේ වෘතය ප්‍රලම්භව කපන වෘතය. මේ වෘත දෙකේ ඡේදන ලක්ෂ තුලින් යන්න. හරි. එහෙනම් මෙන්න වෘත දෙකේ ඡේදන ලක්ෂ. මේ වෘතය x වර්ග දන y වර්ග ඍණ 4x ඍණ 8y ඍණ 30 සමානයි බිඳුව. අනිත් වෘතය x වර්ග දන y වර්ග ඍණ 10x සමානයි බිඳුව. මේ දෙන්නගේ ඡේදන ලක්ෂ තුලින් ගිහිල්ලා නේ මේ ඡේදන ලක්ෂය එහා b කියමු. මේ ඡේදන ලක්ෂ තුලින් ගිහිල්ලා පළවෙනි වෘතය ප්‍රලම්භව ඡේදනය කරන වෘතය. මම මෙතෙන්දි කරන්න ඉස්සෙල්ලම පොදු ජාය සමීකරණය එන පොදු ජාය හොඳට මතක තියාගන්න පොදු ජාය AB තුලින් ගිහිලා නේද නේ එන පොදු ජාය සමීකරණ සොයන වෘත දෙකේ සමීකරණ දෙක අඩු කරා නම් හරි x වර්ග + y වර්ග ඍණ 4x ඍණ 8y ඍණ 30න් අඩු කරනවා x වර්ග + y වර්ග ඍණ 10x සමානයි බිඳුවයි එන සුළු කරමු x වර්ග + y වර්ග ඍණ 4x ඍණ 8y ඍණ 30 ඍණ x වර්ග ඍණ y වර්ග + 10x සමානයි බිඳුවයි
එහෙනම් මෙතන යන 6x ඍණ 8y ඍණ 30 සමාන බිඳුවයි. එහෙනම් 3x ඍණ 4y ඍණ 15 සමාන බිඳුවයි. එහෙනම් මේ රේඛාව වෙනවා 3x ඍණ 4y ඍණ 15 සමාන බිඳුවයි. හරි. දැන් ඔබ කියන්නේ AB තුලින් යන ඕනෑම වෘත්තයක් ලියන්න කොහොමද? ඔව්. දැන් මෙතනින් පස්සේ අපි මේ වෘත්තය චුට්ටක් අයිති කරගමු. ආයි රූප සටහන් කරන්න. දැන් මොකද මේ වෘත්තය සරල රේඛාව ඡේදනය වෙනෝ නේද AB? වෘත්තය සරල රේඛාව ඡේදනය වෙනෝ AB. එහෙනම් වෘත්තයේ සරල රේඛාවේ ඡේදන ලක්ෂ්‍ය තුලින් යන වෘත්තයක් කොහොමද ලියන්නේ? වෘත්තයේ සරල රේඛාවේ ඡේදන ලක්ෂ්‍ය තුලින් යන වෘත්තය. ඔව් වෘත්තයේ සමීකරණය දන ලැබරවාරයේ සරල රේඛාවේ සමීකරණය. වෘත්තයේ සරල රේඛාවේ ඡේදන ලක්ෂ්‍ය තුලින් යන වෘත්තය. මේ රතු පාටින් යන වෘත්තය. වෘත්තයේ සමීකරණය දන ලැම්ඩා වාරයේ සරල රේඛාවේ සමීකරණය. x වර්ග දන y වර්ග ඍණ 4x ඍණ 8y ඍණ 30 දන ලැම්ඩා වාරයේ සරල රේඛා 3x ඍණ 4y ඍණ 15 සමාන බිඳුවයි. එතකොට මේ වෘත්තය. හැබැයි මතක තියාගන්න මේ වෘත්තයත් මේ දීලා තියෙන පළවෙනි වෘත්තයත් ප්‍රලම්බයි. නේ? එහෙනම් අපි මේ රතු පාට වෘත්තයේ සමීකරණය x වර්ග y වර්ග x පද y පද නියත පද විදිහට හදාගමු. ලැම්ඩාකින් ගුණ කරමු. x වර්ග දන y වර්ග ඍණ 4x ඍණ 8y ඍණ 30 දන 3 ලැම්ඩා x ඍණ 4 ලැම්ඩා y ඍණ 15 ලැම්ඩා සමාන බිඳුවයි. එහෙනම් x වර්ගයේ පද y වර්ගයේ පද බලන්න x එකක් එළියට ගත්තොත් ඍණ 4 දන 3 ලැම්ඩා. y එකක් එළියට ගත්තොත් ඍණ 8 ඍණ 4 ලැම්ඩා. ऋण 30 ऋण 15 लैम्डा समान बिंदु है එහෙමනම් දැන් ඔන්නෝයි පළවෙනි වෘත්තයත් ඔය රතුපාට වෘත්තය දැන් හොයාගෙන තියෙනවා නේ ඔය දෙන්න ප්‍රලම්බ වීමේ අවශ්‍යතාවය විදිහට මේ රතුපාට වෘත්තය දැන් ලියලා තියෙන්නේ හොයන්න ඕන වෘත්තය තමයි මේ තියෙන්නේ එක නොදන්න පදෙකින් x වර්ග දන y වර්ග ऋण 4 දාන 3 ලැම්ඩා x ऋण 8 දාන 4 ලැම්ඩා y ऋण 30 ऋण 15 ලැම්ඩා මෙන්න මේ වෘත්ත දෙක ප්‍රලම්බ වීමේ අවශ්‍යතාවය ඕන මේ වෘත්ත දෙක ප්‍රලම්බ වීමේ අවශ්‍යතාවය ඕන පුතාලට මතකයි ප්‍රලම්බ වීමේ අවශ්‍යතාවය නේ එහෙනම් දෙකයි x සංගුණකය දෙකෙන් බෙදුවා x සංගුණකය දෙකෙන් බෙදුවා ආයි දෙකේ ඉලක්කමත් ලිව්වා මේකේ y ගේ සංගුණකයේ දෙකෙන් බෙදුවා y ගේ සංගුණකයේ දෙකෙන් බෙදුවා සමාන වෙනව මෙතන නියත පදයේ ඍණ 30ට එකතු වෙනව මෙතන නියත පදයේ ඍණ 30 ඍණ 15යි දැන් සුළු කරා 8 ඍණ 6යි ලැම්ඩා ධන 32 ධන 16යි ලැම්ඩා එතකොට ඍණ 60 ඍණ 15යි ලැම්ඩා. දැන් මෙතන සුළු වෙනව 10යි. එතකොට 25යි ලැම්ඩා. 40යි ඍණ 100. එහෙනම් ලැම්ඩා සමානයි ඍණ 4යි. අපි ලැම්ඩා නෝ ඍණ 4. දැන් ලැම්ඩාට ඍණ 4 දාන්න අවශ්‍ය වෘත්තයේ සමීකරණය දාන්න. ලැම්ඩාට ඍණ 4 දාන්න අවශ්‍ය වෘත්තයේ සමීකරණය ගන්න. එන x වර්ග දන y වර්ග 4 වරක් 3 ඍණ 12යි ඍණ 4යි ඍණ 16යි x ඍණයි ඍණයි දන 16යි ඍණ 8යි දන 8යි y මෙතන දන 60යි ඍණ 30යි දන 30 සමාන බිඳුවයි. දැන් අපි පාස් පේපර් වල පාර්ට් A පාටේ වෘත්තය ගන්න කොහමද ආවේ කියලා චුට්ටක් බලමු. right. එතන මේ වෙලාවේ හරිය වැදගත් මේ පාස් පේපර් ගණන් ටික හදලා යන්නේ. අපිට 27 2019 11. ඒ කියන්නේ ගිය අවුරුද්ද. A ඍණ 7 9 ලක්ෂය S x වර්ග දන y වර්ග ඍණ 4x දන 6y ඍණ 12 සමාන බිඳුව වෘත්තයට පිටතින් පිටතර බව පෙන්වනවා. ඒ සමානයේ බිඳුව වෘත්තයේ මත වූ A ලක්ෂයට
S සමාන බිඳුව මත U A ලක්ෂයට ආසන්නතම ලක්ෂයේ ඛණ්ඩාංග සර් S සමාන බිඳුව වෘත්තය මත තියෙන A ලක්ෂයට ආසන්න ලක්ෂයේ ඛණ්ඩාංග S සමාන බිඳුව වෘත්තය මත තියෙන A ලක්ෂයට ආසන්න ලක්ෂයේ ඛණ්ඩාංග මට කියන වෘත්තයක් අනුපාතයෙන් ලක්ෂයක පිහිටීම ගත්තේ කොහොමද වෘත්තයේ සමීකරණයට අදාළ ලක්ෂයේ ඛණ්ඩාංග ආදේශ කරනවා උත්තරේ ධන ලක්ෂයේ පිටත උත්තරේ ඍණ වෘත්තය ඇතුලේ උත්තරේ බිඳුවක් නම් ඒ ලක්ෂයේ පරිධිය මත එහෙනම් අපි වෘත්තයේ සමීකරණයට දාමු අදාළ ලක්ෂය ඍණ 7 9 ඍණ 7 වර්ග 9 වර්ග 4 වාරයක් ඍණ 7 6 වාරයක් 9 ඍණ 12 මෙතන 49 81 28 57 ඍණ 12 පැහැදිලිව දරන වෙනවා එහෙනම් මේ ලක්ෂය ඛණ්ඩාංග ආදේශ කරාම දරන එම නිසා ඒ ලක්ෂය S වෘත්තයට S සමාන බිඳුව වෘත්තයට බාහිරව පිහිටයි ඒ වෘත්තයෙන් බාහිර තමයි S ලක්ෂය තියෙන්නේ එහෙනම් අපි රූප සදාරක් අඳිමු වෘත්තයෙන් බාහිරව ඒ ලක්ෂය තියෙනවා එහෙනම් වෘත්තය x වර්ග ධන y වර්ග ඍණ 4x ධන 6y ඍණ 12 සමාන බිඳුව. ඒ ලක්ෂය තියෙනවා වෘත්තයෙන් එළියේ. ඍණ 4. මෙන්න මේ වෘත්තය මත ඉඳලා ඒ ලක්ෂයට තියෙන අඩුම දුරකින්, ඒ කියන්නේ කිට්ටුවම තියෙන ලක්ෂය මොකක්ද? ඒ කියන්නේ වෘත්තය මත ලක්ෂයකින් ඉඳලා ඒ ලක්ෂයට තියෙන කිට්ටුම දුර. දැන් මේ තියෙන වෘත්තය මත ලක්ෂයක් නේ. වෘත්තය මත ලක්ෂයකින් ඉඳලා මේ වගේ රූපයක් හදන්න. මෙන්න මේ A ලක්ෂයට තියෙන කිට්ටුම දුර. මේ බලන්න කිට්ටුම දුර නිර්මාණය කරන්න කොහොමද? මේ ලක්ෂයේ මැද ඉඳලා කිට්ටුම දුර. ආ කිට්ටුම දුර නිර්මාණය කරන්න පුළුවන් මේ වගේ විෂ්කම්බයක් ඇන්දොත් A තුලින් මෙහෙම විෂ්කම්බයක් ඇන්දොත් මේ ලක්ෂය තමයි කිට්ටුම තියෙන්නේ. නේද? එහෙනම් කිට්ටුම ලක්ෂය අපිට ගන්න පුළුවන් මේ රේඛාව කේන්ද්‍රයත් එක්ක යන්න. එහෙනම් කරුණාකරලා කියන කේන්ද්‍රය කවුද? x සංගුණකේ ඍණෙන් ගුණ කළා දෙකෙන් බෙදුවා. දෙක. y සංගුණකේ ඍණෙන් ගුණ කළා දෙකෙන් බෙදුවා. මෙන්න මේක තමයි මෙන්න මේ ලක්ෂය තමයි අපි හොයන්න තියෙන්නේ. බයිදර p කියලා. p තමයි හොයන්න තියෙන්නේ. දැන් කල්පනා කරන්න p ලක්ෂය හොයන විදිය. පුතා පී ලක්ෂය හොයන්න පුළුවන් මෙන්න මේ අනුපාතය දන්නවා නේ සල්ව එක වීඩියෝ එක බලන්න ඇති කියලා හිතනවා අනුපාතය දන්නවා නම් පී ලක්ෂය ගන්න පුළුවන් ඔබට පුළුවන් නම් කියන්න මෙන්න මේ දුර කිය අර තකල් x සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරා y සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරා අඩු කිරීම නියත පදේ 4යි 9යි මෙතන 12යි එහෙනම් 16 9යි 25 වර්ගමූලය 5 මේ දර මම මෙතන ඉඳලා මෙතන තියෙන දුර ගන්න මේක c නම් ca x ඛණ්ඩාංක වෙනසේ වර්ග 2 අඩු කිරීම ඍණ 7 වර්ග y ඛණ්ඩාංක වෙනසේ වර්ග ඍණ 3 අඩු කිරීම 9 වර්ග වර්ගමූලය මෙතන 9 වර්ගය 81යි ඍණ 12 වර්ග 144 5යි 12 දෙකක් කිදිරි 2යි එහෙනම් අපිට එනවා 15 මෙතන ඉඳලා මෙතෙන්ටම 15යි මෙතන ඉඳලා මෙතෙන්ටම 15යි එහෙනම් මේ ටික කොච්චරද 10නේ දැන් මෙතෙන් ඉඳලා මෙතෙන්ටම තියෙන්නේ 15යි මේක 5ක් ගියා මෙතන 10යි දැන් පුතාලා පුළුවන් නම් කියන්න මේ අනුපාතය කීයද? මෙතන 5යි මෙතන 10 නම් පුතේ මේ තියෙන 1 2 අනුපාතය නේද? එහෙනම් මෙන්න මේ ලක්ෂ දෙක යාකරන රේඛාව 1 2 අනුපාතයෙන් බෙදලා දැනගන්නේ කොහොමද? මම උනා වෙනම රූපයක් හදින්න සල්ව එකා වීඩියෝ එකේදී මේව කතා කරලා තියෙන්නේ. 2 ඍණ 3 ඍණ 7 9 P ලක්ෂය දෙන්නේ 1 2 අනුපාතය.
අනුපාතය ලියන් දෙක අනුපාතයේ මනින් උදවු නැති තැන x 2යි මේ ලක්ෂ දෙකට අභ්‍යන්තරව ධන අනුපාත 1යි මනින් උදවු නැති තැන x වෙන 7 අනුපාත දෙක එකතු අනුපාතය 2යි දෙක අනුපාතයේ මනින් උදවු නැති තැන y ඍණ 3 ධන අනුපාත 1යි එක අනුපාතයේ මනින් උදවු නැති තැන y 9යි අනුපාත දෙක එකතු එන අපිට එනවා p ලක්ෂය 4 ඍණ 7 යට 3 ඍණ 6 ධන 9 යට 3 එන කොච්චරද ඍණ 3 3 න් බෙදුවා ඍණ 1යි 3 3 න් බෙදුවා 3යි එන ආසන්නම ලක්ෂයේ ඍණය 1 2018 එළව p 12 q 7 10 යයි ගනිමු p හා q ලක්ෂ විශ්කම්මයක අන්ත ලෙස වූ වෘත්තයේ සමීකරණය බලන් දින දින එක්ස්ප්ලේන එක එක්ස්ප්ලේන දන y වෙන දෙක y වෙන b වල පරිදි a හා b නියතවල අගයන් ලියා දක්වන s ඩෑෂ් s දන ලැම්ඩා රේඛාව 4x 3y දන දෙක සමාන බිඳුවයයි ගනිමු ලැම්ඩා තාත්විකයි pq ලක්ෂ s ඩෑෂ් වෘත්තය මත පිහිටන බව පෙන්වන pq ලක්ෂ s ඩෑෂ් සමාන බිඳුව වෘත්තය මත පිහිටන බව පෙන්වන මෙම වෘත්තය R 1/4 ලක්ෂය හරහා යන පරිදි ලැම්ඩාහි අගය සොයන. ඉසලව ටියුට් එකේ 28 2018 එළව. right. P කියන්නේ 1 2. Q කියන්නේ 7 10. මේක විශ්කම්මේ දෙකලවර වන වෘත්තය. එහෙනම් ඔබ දන්නෝ x ඍණ එක කෙළවරක x ඛණ්ඩාංකය x ඍණ අනිත් කෙළවරේ x ඛණ්ඩාංකය ධන y ඍණ එක කෙළවරක y ඛණ්ඩාංකය y ඍණ අනිත් කෙළවරේ y ඛණ්ඩාංකය සමානයි බිඳුවයි දැන් මහාචාර්යවරයා කියන්නේ x ඍණ 1 x ඍණ a y ඍණ 2 y ඍණ b සමානයි බිඳුවයි එන x ඍණ 1 හරි x ඍණ 7 x ඍණ a එන x ඍණ 7 x ඍණ පස්සේ a සමාන y ඍණ 2 හරි y ඍණ පස්සේ 10 y ඍණ පස්සේ b එහෙනම් b සමානයි 10 අපි මේ වෘත්තයේ සමීකරණය සුළු කරලා ගමු මේක තමයි s කියන වෘත්තයනේ x වර්ග ඍණ 8x ධන 7 y වර්ග ඍණ 12යි y ධන 20 x වර්ග ධන y වර්ග ඍණ 8x ඍණ 12යි y ධන 27 සමාන බිඳුවයි මේක තමයි දීලා තියෙන s කියන වෘත්තය හරි දැන් අපි s ධන ලැම්ඩා l කියන s ඩෑෂ් වෘත්තය තියෙනවා නේ එහෙනම් අපි S dash වෘත්තය ගමු S dash කියන්නේ S ධන ලැම්ඩා 4x ඍණ 3y ධන 2 සමාන බිඳුවයි එන S dash S කියන්නේ x වර්ග ධන y වර්ග ඍණ 8x ඍණ 12y ධන 27 ලැම්ඩා වාරය 4x ඍණ 3y ධන 2 සමාන බිඳුවයි. p හා q කියන ලක්ෂ මේක මත තියෙයි කියලා පෙන්වන්න ඕන. ඇත්තරම මට කියන pq pq යාකන රේඛාවේ සමීකරණය මොකක්ද? පැගලෙන්න p කියන්නේ 1 2 q කියන්නේ 7 10 නේද? පෙරේකා දැන් මේ S ඔව් අපි මේකේ රේඛාව ගන්න පුළුවන් y ඍණ 10 කියන ප්‍රති අනුක්‍රමණය 2 ඍණ 10 බෙදීම 1 ඍණ 7 x ඍණ 7 එන y ඍණ 10 ඍණ 8 ඍණ 6 x ඍණ 7 එන y ඍණ 10 4 බෙදීම 3 x ඍණ 7
තුනයි වයි ඍණ 30 හතරයි x ඍණ 28 ඍණ හතරයි x දාන තුනයි වයි ඍණ 2 සමානයි බිඳුවයි ඍණේ ගුණ කරොත් හතරයි x ඍණ තුනයි වයි දාන 2 සමානයි බිඳුවයි එහෙනම් මේ දීලා තියෙන්නේ මේ දීලා තියෙන්නේ මේ වෘත්තයත් මේ රේඛාවේ ඡේදන ලක්ෂ තුලින් යන වෘත්තයනේ එහෙනම් වෘත්තය රේඛාවේ ඡේදන ලක්ෂ තුලින් යන වෘත්තය දැන් අපිට කියනවා පිහා කියු ලක්ෂ මේ වෘත්තය මත දිය කියලා එහෙනම් වෘත්තය මත දිය කියලා පෙන්වන්න පුළුවන් මේකට xy ආදේශ කරන්නේ එහෙනම් එක ලක්ෂයක් ගම 1 2 පුතේ මේකේ x ට 1යි y ට 2යි දාලා බිංදුවක් වටවම පෙන්වන්න නේ හරි एक देख तृप्त वेद एक बार वाइट देख अटवार एक दुलाहवार देख धन विसी हत लैमडा हतराय एक्स देख थुनाय वाइट देख धन देख पर सुगर मेतन एक हतराय ऋण अटाय विसी हतराय धन विसी हतराय लैमडा हतर ऋण हाय धन देख මෙතන කීයක් වෙනවද 5යි 33යි නේ 5යි ඔව් 32යි ඍණ 32යි මේක බිඳුවයි ලැම්ඩා වාරයේ මෙතනත් බිඳුවයි එන බිඳුවයි එම නිසා 1 2 ලක්ෂය s' සමාන බිඳුව මත ඇත ඒ වගේම අනිත් ලක්ෂයත් තෘප්ත වෙනවා කියලා බලන්න කියන q ලක්ෂය මේ විදිහටම q ලක්ෂය තෘප්ත වෙනවා කියලා පෙන්නන මේක q ලක්ෂය ආදේශ කළ බිඳුවක් වෙනවා කියලා පෙන්නන එහෙනම් q කියන්නේ 7 10 7 වර්ග 10 වර්ග 8 වාරයක් 7 12 වාරයක් 10 ධන 27 ලැම්ඩා 4 වාරයක් 7 3 වාරයක් 10 ධන मेतन विसिहाय देखा बिंदु मेतन बिंदु मेडिकल बिंदु මේක සුළු කරලා ඊට පස්සේ බිඳුව. එම නිසා 7 10 ලක්ෂය s' සමාන බිඳුව මත වේ. ඊළඟ r 1 4 ලක්ෂය හරහා මේ වෘත්තය ගමන් කරනවා. නේ? r 1 4 ලක්ෂය හරහා මේ වෘත්තය ගමන් කරනවලු ලැම්ඩා ස්වයන් තියෙන. එහෙනම් මේ වෘත්තය ගමන් කරනවා නම් 1 4 තුලින් එහෙනම් 1 4 මේක තෘප්ත වෙනවා. එහෙනම් 1 4 ආදේශ කරලා බිඳුවක් විය යුතුයි. දැන් ලක්ෂය හරහා ගමන් කරන බව පෙන්වන්නේ බිඳුවක් වන බව පෙන්වුවා. දැන් 1 4 තුලින් යනවා නම් අනිවාර්යයෙන්ම x 2යි y 4යි දැම්මොත් බිඳුවක් විය යුතුයි. අපි එතන ලැම්ඩා සර. 1 වර්ග 4 වර්ග 8 වාරයක් 1 12 වාරයක් 4 ධන 27. ලැම්ඩා 4 වාරයක් x 2 3 වාරයක් 4 ධන 2. අනිවාර්යයෙන්ම බිඳුවක් වෙන්න ඕන මේ ලක්ෂය තුලින් යනවා. 1යි 16යි ඍණ 8යි 48 27 ලැම්ඩා 4 12 8 එහෙනම් සුළු කර කියලා ඍණ 56යි 16 කියොත් ඍණ 30යි ධන 27යි ඍණ 3යි ධන 1යි ඍණ 2 මෙතන 8යි මෙතන දෙකනේ 6යි ඍණ 6යි ලැම්ඩා එහෙනම් ලැම්ඩා සමානයි 3 මීටර දැන් අපි මේ s' වෘත්තය සොයමු එහෙනම් අපි s වෘත්තය හොයාගත්තා x ඍණ 1 x ඍණ 7 ධන y ඍණ 2 y ඍණ 10 ධන ඔව් s වෘත්තය හොයාගත්තා එහෙනම් ලැම්ඩා වාරය 4 x ඍණ 3 y ධන 2
තෘප්ත වෙනවායි කියලා පෙන්වන්න ඕන p සහ q. එහෙනම් අපි මේකට p ආදේශ කරමු. බිඳුවක් වෙනවායි කියලා පෙන්වන්නේ. බිඳුවක් වෙනවා නම් තෘප්ත වෙනවනේ. එහෙනම් x ට 1යි y ට 2යි. එහෙනම් 1 ඍණ 1. 1 ඍණ 7. 2 ඍණ 2. 2 ඍණ 10. ලැම්ඩා 4 වාරයක් x ට 1. 3 වාරයක් y ට 2. ධන 2. සල්ව පුදා මේක බිඳුවක් වුණා කියන්නේ ගුණිතේම බිඳුවයි මෙතන බිඳුවක් වුණා කියන්නේ ගුණිතේම බිඳුවයි ලැම්ඩා වාරය මෙතනත් බිඳුවයි එහෙනම් මෙතන එන බිඳුව බිඳුව ලැම්ඩා වාරය බිඳුව කියන බිඳුවයි ඒ නිසා p 1 2 ලක්ෂ්‍ය s' මත ඇත ඔය විදිහටම q ලක්ෂ්‍යයත් s' මතයි කියලා පෙන්න එහෙනම් q ලක්ෂය 7 10 අපි තෘප්ත කරමු 4 ඍණ 1 4 ඍණ 7 අන්න බිඳුවක් වුණා y ට 10 ඍණ 2 10 ඍණ 10 අන්න එතන බිඳුවයි 4 වාරයක් x ට 7 3 වාරයක් y ට 10 ධන 2 සල්ව අප මෙතන බිඳුවක් වෙනවා කියලා අප මෙතන බිඳුවක් නිසා ගුණිතේම බිඳුවයි මෙතන බිඳුවක් නිසා ගුණිතේම බිඳුවයි 28යි 2යි 30යි 30යි බිඳුව කියලා. අපි කියනවා එම නිසා q 7 10 ලක්ෂ්‍ය s' සමානයි බිඳුව මත. ඊළඟට අපිට කියනවා මෙම වෘත්තය r 1 4 ලක්ෂ්‍ය හරහා යන පරිදි ලැම්ඩා ස්වයර්. එහෙනම් මේ වෘත්තය r 1 4 ලක්ෂ්‍ය හරහා යනවා නම් 1 4 තෘප්ත විය යුතුයි. ඒ කියන්නේ x 1යි y 4යි දැම්මොත් බිඳුවක් විය යුතුයි. එහෙනම් 1 4 තෘප්ත වේ. ඒතකොට ඒක අනිවාර්යෙන් බිඳුවයි. එහෙනම් x 1 1 ඍණ 7 y 4 4 ඍණ 2 4 ඍණ 10 ලැම්ඩා x 1 y 4 අනිවාර්යෙන් බිඳුවක් විය යුතුයි. දැන් මේක සුළු කරලා ලැම්ඩාට අගයක් සොයමු. මෙතන බිඳුවයි මෙතන කීයක් වෙනවද ඍණ 6යි මෙතන 2යි එහෙනම් ඍණ 12 මෙතන කීයද 6යි ඍණ 12යි ඍණ 6යි එහෙනම් ඍණ 6යි ලැම්ඩා 12යි ලැම්ඩා ඍණ 2යි ඊළඟ මගේ නම් 2017 A-level ගන්න 2017 S යනු x වර්ග දන y වර්ග ඍණ 4 සමාන බිඳුව මගින් දෙනු ලබන උත්තරයක් යයිද L යනු y සමාන x දන 1 මගින් දෙනු ලබන සරල රේඛාවක් යයිද ගනිමු S සහ L ඡේදන ලක්ෂ හරහා යන්නා වූද S වෘත්තය ප්‍රලම්භව ඡේදනය කරන්නා වූද වෘත්තයේ සමීකරණය සොයයි එහෙනම් දැන් අපිට වෘත්තයක් දීලා තියෙනවා x වර්ග දන y වර්ග ඍණ 4 සමාන බිඳුව රේඛාවක් තියෙනවා මම එක පැත්තක් බිඳුවක් වෙන ලියන්න y ඍණ x ඍණ 1 සමානයි බිඳුවයි මේ දෙන්නගේ ඡේදන ලක්ෂ තුනෙන් යනවලු උත්තරය එහෙනම් මෙන්න මේ ඡේදන ලක්ෂය තුනෙන් යන වෘත්තය ලියන්න පුළුවන් නේද වෘත්තයේ සමීකරණය ධන ලැම්ඩා වාරය සල රේඛාවේ සමීකරණය ඒක නදන්න එහෙනම් අපි මෙන්න මේ වෘත්තයේ සමීකරණය ලියාගමු x වර්ගයේ පද y වර්ගයේ පද මෙතන ලැම්ඩා y ඍණ ලැම්ඩා x ඍණ ලැම්ඩා එතන x වර්ගයේ පද y වර්ගයේ පද x පද y පද නියත පද ඔය විදිහට මේ සමීකරණය ලියගත්තා දැන් ඔබට සිද්ධ වෙනවා මේ වෘත්තයත් මේ වෘත්තයත් මේ වෘත්ත දෙක ප්‍රලම්භ වීම සඳහා ප්‍රකාශනයක් විය. නේ? මේ වෘත්ත දෙක ප්‍රලම්භ වීම සඳහා ප්‍රකාශනයක් විය. එතන පුතා තේරුම් ගන්න x වර්ග දන y වර්ග ඍණ 4 කියන්නේ මේක x පදත් නැහැ y පදත් නැහැ නේ. බලන්න ඒක ලියන්න. මෙතන ඉන්න බිඳුවයි x බිඳුවයි y ඍණ 4 සමානයි බිඳුව. මෙන්න අනිත් උත්තරේ. දැන් මේ උත්තර දෙක ප්‍රලම්භ වීමට ලියමු. දෙකක් ලියුවා.
x සංගුණකය දෙකෙන් බෙදුවා බිंदु දෙකෙන් බෙදුවොත් බිंदුයි x සංගුණකය දෙකෙන් බෙදුවා ඍණ ලැම්ඩා බෙදීම දෙක දෙකක් ලිව්වා y සංගුණකය දෙකෙන් බෙදුවා බිंदුයි y සංගුණකය දෙකෙන් බෙදුවොත් ලැම්ඩා බෙදීම දෙක සමාන මෙතන නියත පදයේ ඍණ 4 ඒකට එකතු වෙනවා මේකේ නියත පදයේ ඍණ 4 ගිහින් ලැම්ඩා මේවා බිंदුයි නේද එහෙනම් ඍණ 8 ඍණ ලැම්ඩා එහෙනම් මෙතනින් ලැම්ඩා එනවා ඍණ 8 ලැම්ඩා එනවා ඍණ 8 එන අපි ලැම්ඩාට ඍණාට දාන්න මේ සමීකරණය ලියමු x වර්ග දාන y වර්ග ලැම්ඩාට ඍණ 8යි x නේ ලැම්ඩා මේ ඍණ නේ ඍණ එතකොට ලැම්ඩාට ඍණ 8යි x ඍණ 8යි y ඍණ 4 ඍණ ඍණ 8 එන x වර්ග දර y වර්ග ධන 8x ඍණ 8y ධන 4 සමාන බිंदु මම ඊළඟ තීරණය කරා 2016 ගන්න බලන්න තීරණ දිස්සනෝ a 1 2 b ඍණ 5 4 යනු s ඔව් මගේ a b තියෙනවා s යනු ab විෂ්කම්බය ලෙස වූ වෘත්තයක් කේ ගනිමු ඉස්සෙල්ලා මේ ඒ සූර්තේ වයන් තියෙනවා රයිට් එන a කියන්නේ 1 2 b කියන්නේ ඍණ 4 b කියන්නේ ඍණ 4 ab විෂ්කම්බය කරගත් වෘත්තය එන x ඍණ මේ කෙළවර x ඛණ්ඩාංක 1 x ඍණ මේ කෙළවර x ඛණ්ඩාංක ඍණ 5 දන y ඍණ y ඛණ්ඩාංක 2 y ඍණ y ඛණ්ඩාංක 4 සමාන බිंदुයි එන මෙතනનો x ඍණ 1 x දාන 5 y ඍණ 2 y ඍණ 4 සමාන බිंदुයි දැන් සුළු කරමු x වර්ග ධන 4 x ඍණ 5 y වර්ග ඍණ 6 y ධන 8 බිंदुයි එහෙනම් මෙතන තියෙනවා x වර්ගයේ පද y වර්ගයේ පද x පද y පද නියත පද x වර්ගයේ පද y වර්ගයේ පද x පද y පද නියත පද එන ab විෂ්කම්බය කරගත්ත වෘත්තේ සොයාගත්තා s අනු s වෘත්තේ ප්‍රලම්බ ලෙස ඡේදනය කරන කේන්ද්‍ර එකක ලෙස ඇති වෘත්තේ සමීකරණය සොයා එන මම s වෘත්තේ හොයාගත්තා පුතාලා මේ වීඩියෝ එක නතර කරලා ගන්න හදන්න හරි නැත්නම් තේරුවක් නැහැ මේක දිහා බලන් ඉඳලා හරි හරි මේ වෘත්තය ප්‍රලම්භව ඡේදනය කරන කේන්ද්‍ර එක එක ලෙස තියෙන වෘත්තය. එහෙනම් මේක ප්‍රලම්භව ඡේදනය කරන කේන්ද්‍ර එක එක වල වෘත්තය. හරි. මට මේ වෘත්තයේ සමීකරණය ලියන්න පුළුවන් එක නොදන්න පදයකින් අරය r කියලා ගත්තොත්. නේ? එහෙනම් මේ වෘත්තයේ සමීකරණය ලියන්න පුළුවන් x ඍණ කේන්ද්‍ර x ඛණ්ඩාංකයේ වර්ග ධන y ඍණ කේන්ද්‍රයේ y ඛණ්ඩාංකයේ වර්ග සමානයි array වර්ග. එහෙනම් අපිට එනවා x වර්ග ඍණ 2x ධන 1 y වර්ග ඍණ 2y ධන 1 ඍණ r වර්ග සමානයි බිंदुයි. එහෙනම් x වර්ග පද y වර්ග පද x පද y පද 2 ඍණ r වර්ග සමානයි බිंदुයි. right x වර්ග y වර්ග ඍණ 2x ඍණ 2y දෙක ඍණ r වර්ග සමාන බිंदुයි. හරිද? මෙන්න මේ වෘත දෙක ප්‍රලම්භව ඡේදනය වෙනවා. වෘත දෙක ප්‍රලම්භව ඡේදනය වෙනවා. එහෙනම් මට කියන්න දැන් මේ ප්‍රලම්භ වීමේ අවශ්‍යතාවය මේ වෘත්තය ප්‍රලම්භ වෙනවා. එහෙනම් දෙකක් ලියුවා. නේ? x සංගුණකයේ දෙකෙන් බෙදුවා ඍණ 1 x සංගුණකයේ දෙකෙන් බෙදුවා 2 දෙකක් ලියුවා y සංගුණකයේ දෙකෙන් බෙදුවා ඍණ 1 y සංගුණකයේ දෙකෙන් බෙදුවා ඍණ 3 සමානයි මෙතන නියත පදය 2 ඍණ r වර්ග මෙතන නියත පදය 3 නේ right ඍණ 4 ධන 6 සමානයි 5 ඍණ r වර්ග
දැන් බලන්න r වර්ග කොච්චරක් එනවද මෙතන ඇවිල්ලා 2යි 3යි නේ r වර්ගය 3ක් එනවා එන r වර්ගයේ 3 දාන්න වෘත්තීය සමීකරණය ගමු x වර්ග + y වර්ග + 2x - 2y + 2 - r වර්ග කියන්නේ 3 එහෙනම් x වර්ග + y වර්ග - 2x - 2y 3 ක සමාන දෙදාස් පහළ වේලව ඕ මුල ලක්ෂ්‍ය ඔස්සේද y සමාන ඕ මුල ලක්ෂ්‍ය ඔස්සේද y සමාන එක රේඛාවත් x වර්ග + y වර්ග - 2x - 2y දෙන එක සමාන බිඳ වෘත්තයේ ඡේදන ලක්ෂ්‍ය දෙක ඔස්සේ යන වෘත්තයේ කේන්ද්‍රය සහ ආරය සොයන්න. පොද කිසියම් වෘත්තයක් තියෙනවා. ඒ වෘත්තය මෙන්න මේ කියන x වර්ග + y වර්ග - 2x - 2y දෙන එක සමාන බිඳ වෘත්තයේ y සමානයි 1. ඒ කියන්නේ y ඍණ 1 සමානයි බිඳුව. රේඛාවෙත් එතනම y සමාන 1 කියන්නේ මොනවා කියද? y අක්ෂය එකතුලින් යන රේඛාව නේද? නේ y සමාන 1 කියන්නේ රේඛාව. මේ වෘත්තයේ y ඍණ 1 සමානයි බිඳුව රේඛාවේ ඡේදන ලක්ෂ්‍ය තුලින් යනවා. ඊට අමතරව අදාළ වෘත්තය බිඳුව බිඳුව තුලින් යනවා. මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රය සහ ආරය සොයන්න තියෙනවා. එහෙනම් ඔබ දන්නවා තියරිය වෘත්තයක සහ රේඛාවක ඡේදන ලක්ෂ්‍ය තුලින් යන වෘත්තය කොහොමද ගන්න? වෘත්තයක සහ රේඛාව ඡේදන ලක්ෂ්‍ය තුලින් යන වෘත්තේ වෘත්තයේ සමීකරණය ධන ලැම්ඩා වාරය රේඛාවේ සමීකරණය. නේ? එතකොට මේ නිල් පාට වෘත්තයේ සමීකරණය මේ වෘත්තයේ සමීකරණය දන්න ලැම්ඩා වාරයේ රේඛාවේ සමීකරණය. මේ අදාළ වෘත්තයේ බිඳුව බිඳුව තුලින් ගමන් කරලා. එහෙනම් මේක බිඳුව බිඳුව තෘප්ත වේ. එන x බිඳුවයි y බිඳුවයි. දෙකයි x බිඳුව, දෙකයි y බිඳුව. දැක්ක. ලැම්ඩා y බිඳුව. එන එක ඍණ ලැම්ඩා බිඳුවයි, ලැම්ඩා සමාන 1යි. පොද අපි ලැම්ඩාට 1 දාන අදාළ වෘත්තය සොයාගමු. වෘත්තය සොයාගත්තොත් ඒක කේන්ද්‍රය සහ ආරය කියන පුතුව. එහෙනම් x වර්ග + y වර්ග ඍණ 2x ඍණ 2y ධන 1 ලැම්ඩා කියන්නේ 1යි. x වර්ග + y වර්ග ඍණ 2x ඍණ 2y ධන y ඍණ y සමාන බිඳුවයි. එහෙනම් කේන්ද්‍රය x සංගුණකයේ ඍණෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවා. y ක සංගුණකයේ ඍණෙන් ගුණ කළා දෙකෙන් බෙදුවා. අරය x සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කළා. y ක සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කළා. පුද මේකේ නියත පදයක් නැහැ. එන එකයි 4 න් 1. එහෙනම් මූල 5 බෙදීම 2. 2014 ලෙවල් ටියුටර් එකේ 32 වෙනි ගාන බිඳුව 3 ලක්ෂයේදී y අක්ෂය ස්පර්ශ කරන්නා උද x වර්ග + y වර්ග ඍණ 8x + 4y ඍණ 5 සමානයි බිඳුව වෘත්තය ප්‍රලම්භ ලෙස ඡේදනය කරන්නා උද වෘත්තයේ සමීකරණය සොයන්න. දැන් එහෙනම් අපි මේකට රූපයක් හදමු. පොද වෘත්තයක් තියෙනවා. බිඳුව 3 කියන්නේ කොයි හරියේද? බිඳුව 3 ආනිත මේක නේද බිඳුව 3 මෙන්න මෙතෙන්දී y අක්ෂය ස්පර්ශ කරන වෘත්තයක් තියෙනවා right මේ වෘත්තය තවත් දීලා තියෙන වෘත්තය ප්‍රලම්භව ඡේදනය වෙනවා මම ඉස්සෙල්ලා මෙන්න මේ වෘත්තයේ සමීකරණය ගන්න විදිහ බලමු බිඳුව 3 එන ඉතා පැහැදිලි මෙතන y කණ්ඩායමේ 3යි මම හිතන්නම් x කණ්ඩායමේ ආල්ෆා කියලා. ඒක කේන්ද්‍රය ආල්ෆා 3. එතන බලන්න මේ y අක්ෂය බිඳුව 3යිනේ. එතන මෙතන y කණ්ඩායමේ 3යි. එහෙනම් මේකේ y කණ්ඩායමේ 3යි මම x කණ්ඩායමේ ආල්ෆා කියලා ගත්තා. එතන ඔබ කියන්න
මේ y අක්ෂයේ ස්පර්ශ වෙනවා නම් y අක්ෂයේ ස්පර්ශ වෙනවා නම් මේ වෘත්තයේ අරය කොච්චරද අරය ඍණ වෙන්න බැරි නිසා සාධාරණව ගත්තා මාපාව කැල්සියම් කියලා දැන් උදාහරණයක් ලෙස ඇල්ෆා මේ පැත්තේ තිබුණොත් ඇල්ෆා ඍණනේ ඍණ දෙක ඒතර අරය දෙකේ මාපාව ඒතර අරය ගත්තා මාපාව කැල්සියම් හරිනේ ඉතින් මෙතන ඇල්ෆා නේ එන අරය ඍණ වෙන්න බෑනේ එන මාපාව කැල්සියම් මොකද මේ මෙතන අපි ධන පැත්තේ ඇඳලා මේ ඇල්ෆා ඍණ පැත්තේ වෙන්න පුළුවන් මෙහෙම වෘත්තයක් දැන් අපි කොහොම අපි ඇල්ෆා ඇසුරෙන් මේ වෘත්තය ගන්න කොහොමද x ඍණ කේන්ද්‍රයේ x ඛණ්ඩාංකයේ වර්ග ධන y ඍණ කේන්ද්‍රයේ y ඛණ්ඩාංකයේ වර්ග සමානයි අරේ වර්ග එහෙනම් x වර්ග ඍණ 2යි ඍණ 2 ඇල්ෆා ධන ඇල්ෆා වර්ග y වර්ග ඍණ 6යි y ධන 9යි මාපාංක ඇල්ෆා වර්ග කරොත් ඇල්ෆා වර්ග 9යි ඇල්ෆා වර්ග ඉවත් වෙනවා එන x වර්ග ධන y වර්ග ඍණ 2යි ඇල්ෆා ඍණ 6යි y ධන 9යි බිඳුවයි මේ වෘත්තය අපිට ගන්න දැන් මෙන්න මේ වෘත්තයත් දීලා තියෙන තවත් වෘත්තයකට ප්‍රලම්බ වෙනවා මේ වෘත්තයත් දීලා තියෙන තවත් වෘත්තයකට ප්‍රලම්බ වෙනවා නේ x වර්ග දන y වර්ග ඍණ 8x දන 4y ඍණ 5 සමාන බිඳුව ප්‍රලම්බ වෙනවා එහෙනම් අපි දැන් මේ දෙන ප්‍රලම්බ වීමට අවශ්‍යතාවය දෙකයි ඍණ 2යි alpha x x සහගුණකය හොඳට ඔබසුරු කරලා ඇත්තේ x සහගුණකය ඍණ 2යි alpha දෙකෙන් බෙදුවොත් alpha x සහගුණකය ඍණ 8යි දෙකෙන් බෙදුවොත් ඍණ 4යි දෙක y සහගුණකය ඍණ 6 දෙකෙන් බෙදුවොත් ඍණ 3යි y සංගුණකයේ 4 දෙකෙන් බෙදුවොත් 2යි. මෙතන නියත පදේ 9යි මෙතන නියත පදේ ඍණ 5යි. ඍණ 5. මේක සුළු කරලා ඇල්ෆාස ධන 8යි ඇල්ෆා කියන ඍණ 12 සමානයි මෙතන කීයද 4යි. 8යි ඇල්ෆා 16යි ඇල්ෆා 2යි. එන ඇල්ෆාට 2 දාන්න අදාළ වෘත්තය ගන්න. x වර්ග ධන y වර්ග 2යි ඇල්ෆාට 2 ඍණ 6යි y ධන 9යි බිඳුවයි එන x වර්ග ධන y වර්ග ඍණ 4යි x ඍණ 6යි y ධන 9යි බිඳුවයි අංක 33 2013 එළව අරේ එකක් වූද කේන්ද්‍රයේ x ධන y සමානයි බිඳුව සන රේඛාව මත වූද c වෘත්තයක් x වර්ග ධන y වර්ග ධන 4y වර්ග ධන 3 සමාන බිඳුව වෘත්තය ප්‍රලම්බව ඡේදනය කරයි. සිහි කේන්ද්‍රයේ ඛණ්ඩාංග සොයන්න. සිහි කේන්ද්‍රයේ ඛණ්ඩාංග සොයන්න. 2013 එළවලු. අපිට කිසියම් වෘත්තයක් තියෙනවා. මේ වෘත්තයේ අරය ඒකක එකයි. මේ වෘත්තයේ කේන්ද්‍රය තියෙනවලු මෙන්න මේ කියන රේඛාව. මම ගන්න කේන්ද්‍රයේ x ඛණ්ඩාංකය ඇල්ෆා කියලා. එන කේන්ද්‍රයේ මේ රේඛාව මත තියෙනම් බලන්න x ට ඇල්ෆා දැම්මොත් y කොච්චරද? ඍණ ඇල්ෆා. නේ? මොකද x තරව y සමාන බිඳුව මත එන කේන්ද්‍රයේ x ඛණ්ඩාංකය ඇල්ෆා නම් y ඛණ්ඩාංකය ඍණ ඇල්ෆා. මේක දීලා තියෙනවා අරේ එකක එකයි. එහෙනම් මේ වෘත්තයේ සමීකරණය අපි ගමු x ඍණ කේන්ද්‍රයේ x ඛණ්ඩාංකයේ වර්ග ධන y ඍණ කේන්ද්‍රයේ y ඛණ්ඩාංකයේ වර්ග. එතකොට x න ඇල්ෆා වර්ග දන y න ඍණ ඇල්ෆා වර්ග සමානයි අරේ වර්ග. ඒකේ වර්ග. එහෙනම් මෙතන වෙනවා x ඍණ ඇල්ෆා වර්ග y දන ඇල්ෆා වර්ග ඒකේ වර්ග එකයි. x වර්ග ඍණ 2යි ඇල්ෆා x දන ඇල්ෆා වර්ග y වර්ග දන 2යි ඇල්ෆා y දන ඇල්ෆා වර්ග සමාන එකයි. එහෙනම් මම මෙතනම ලියන්නම් මේ වෘත්තය x වර්ගයේ පද y වර්ගයේ පද 2යි ආල්ෆා x 2යි ආල්ෆා y ආල්ෆා වර්ග ආල්ෆා වර්ග 2යි ආල්ෆා වර්ග ධන එක එහා පැත්තේ දෙනවා ඍණ එක මේක සුළු කරලා ඊට පස්සේ නෝ x වර්ග ධන y වර්ග ඍණ 2යි ආල්ෆා x ධන 2යි ආල්ෆා y ධන 2යි ආල්ෆා වර්ග ඍණ එක සමාන බිඳුවයි දැන් මෙන්න මේ වෘත්තයත් තවත් වෘත්තයකට ප්‍රලම්බව ඡේදනය වෙනවා තවත් වෘත්තයකට
ප්‍රලම්භව ඡේදනය කරනවා. එහෙනම් මොකද මේ වෘත්තය? x වර්ග ධන y වර්ග පුතේ x පද නැහැ කියන්නේ බිංදුවයි x නේ? 4y ධන තුන සමාන බිංදුවයි. දැන් ඔබට सिद्ध වෙනවා මේ වෘත්ත දෙක ප්‍රලම්භ වීමේ අවශ්‍යතාවය දෙය. එහෙනම් දෙකයි x සංගුණකයේ දෙකෙන් බෙදුවා ඍණ alpha x සංගුණකයේ දෙකෙන් බෙදුවා බිංදුව දෙකෙන් බෙදුවා බිංදුවයි. y සංගුණකයේ දෙකෙන් බෙදුවා alpha y සංගුණකයේ දෙකෙන් බෙදුවා දෙකයි. නියත පදය දෙකයි alpha වර්ග ඍණ එක. නියත පදය ධන තුනයි. එහෙනම් මෙතන බිංදුවයි. 4යි alpha. දෙකයි alpha වර්ග ධන දෙක. බිංදුව සමානයි 2 alpha වර්ග ඍණ 4 alpha ධන 2. දෙකෙන් බෙදෙනවා alpha වර්ග ඍණ 2 alpha ධන 2. එන alpha ඍණ 1 වර්ග. එන alpha ඍණ 1 වර්ග බිංදුවයි අපිට එන alpha සමාන 1යි. alpha 1යි. එන අපෙන් ගන්න කේන්ද්‍රය නේද? එන අදාළ උත්තේ කේන්ද්‍රය alpha ඍණ alpha. ඒ කියන්නේ 1 ඍණ 1. अब दिशा तर दिदास दुला है इधर देखा बिंदु है बिंदु में देखा लक्षारा गमन करने ओड़े हैं मूर्ति का समीकरण है एक्स वर्ग दाना वाई वर्ग रीना हाथ तर दान है लैम्बडा वार या एक्स दाना वाई इनके देखा समान है बिंदु आकार है लिबिया है कि बहुत पेन मार मेरी लैम्बडा है ना परामिति है कि लैम्बडा ऐसुरीन मूर्ति केंद्र ऐसा आ रहे हैं පුතාල දන්නෝ දෙක බිඳුව බිඳුව දෙක කියන්නේ ලක්ෂ දෙකක් මම කතා කරලා තියෙන්නේ ලක්ෂ දෙකක් තුලින් වෘත අනන්ත ප්‍රමාණයක් හදින්න පුළුවන් මේ ලක්ෂ දෙක තුලින් වෘත අනන්ත ප්‍රමාණයක් හදින්න පුළුවන් අන්නේ වෘත කුලකය මෙන්න මේ වෘතයේ දන ලැම්ඩා වාරයේ ප්‍රේකාව කියලා කියනවා මේ වගේ වෙලාවක දැන් අපිට ඕන පැහැදිලි කරගන්න දෙක බිඳුව සහ බිඳුව දෙක තුලින් යන වෘත. හරි. මේ වගේ වෙලාවක අපි කරන්නේ මෙන්න මේ ලක්ෂ දෙක විෂ්කම්භය කරගත්ත වෘතයස. මේ ලක්ෂ දෙක විෂ්කම්භය කරගත්ත වෘතයස. එහෙනම් කොහොමද ඒක සොයන්නේ? x ඍණ x කණ්ඩායමක දෙක x ඍණ x කණ්ඩායමක බිඳුව y ඍණ y කණ්ඩායමක බිඳුව y ඍණ y කණ්ඩායමක දෙක සමාන බිඳුව. එහෙනම් x ඍණ 2 වාරයක් x y ඍණ 2 වාරයක් y සමාන බිඳුව. x වර්ග ඍණ 2යි x y වර්ග ඍණ 2යි y සමාන බිඳුව. එහෙනම් අපිට මේ වෘත්තය නෝ x වර්ග ධන y වර්ග ඍණ 2x ඍණ 2y සමාන බිඳුවයි. දැන් මෙන්න මෙතන මේ රේඛාවේ සමීකරණය ශ්‍රුතා මට කියන්න. මේ රේඛාවේ සමීකරණය. ඔව්. අපිට මේ අනුක්‍රමණය දැනගත්තා නම් රේඛාව කියන්න පුළුවන් නේ. එහෙනම් අනුක්‍රමණය බිඳුව ඍණ 2 2 ඍණ බිඳුව එනම් මේක ලක්ෂයක් ගත්තොත් y ඍණ 2 අනුක්‍රමණය ඍණ 1 වාරයක් x ඍණ බිඳුව x ධන y ඍණ 2 සමාන බිඳුවයි right right දැන් මේ රේඛාවේ සමීකරණය අපි හොයාගත්ත x ධන y ඍණ 2 සමාන බිඳුව. එහෙනම් මේ රේඛාවෙත් මේ වෘතයේ ඡේදන ලක්ෂ තුලින් යන වෘත කුලකය මට ලියන්න පුළුවන් වෘතයේ සමීකරණය මෙන්න මෙතන වැදගත් පුතේ ගාණ ලැම්ඩා දීලානේ. අපි ගාණේ විදිහට ලැම්ඩා හරි ගස්ස ගමු. ඒ නිසා මියු කියලා පරාවිතියක් ගත්තා. මියු වාරයත් රේඛාවේ සමීකරණය එතකොට මේ වෘතයේ මේ රේඛාවේ ඡේද ලක්ෂ තුලින් යන රේඛාව ලිව්වා වෘතයේ සමීකරණය දන්න μ වාරයක් රේඛාවේ සමීකරණය.
අපි ලැබන සුදුසු පරිදි හදාගමු. දැන් අපිට පුළුවන් x වර්ග ධන y වර්ග ඍණ 2x ඍණ 2y μx μy 2 μ සමාන බිඳුවයි. එතකොට x වර්ග ධන y වර්ග x එකක් එළියට ගත්තොත් ඍණ 2 ධන μ y එකක් එළියට ගත්තොත් ඍණ 2 ධන μ ඍණ 2 μ. දැන් අපිට මහාචාර්යවරයා කියන්නේ x වර්ග ධන y වර්ග ඍණ 4 ධන ලැම්ඩා x ලැම්ඩා වාරය x ධන y ඍණ 2 සමාන බිඳුව විදිහට. එතකොට දැන් මේක සුළු කරලා දැන් මේ මහාචාර්යවරයා දීපු දේ කටවඩ කොලේ සුළු කරලා බලන්න. ලැම්ඩා x ලැම්ඩා y ඍණ 2 ලැම්ඩා x x වර්ග y වර්ග හරියි. x ඉස්සරහා ලැම්ඩා මහාචාර්යවරයා කියන විදිහට අපේ x ඉස්සරහා ඉන්නේ ඍණ 2 ධන μ. y ඉස්සරහා ලැම්ඩා තියෙන්න ඕන මහාචාර්යවරයාගේ විදිහට අපේ y ඉස්සරහා ඉන්න ඍණ 2 ධන μ. එහෙනම් මම ආදේශයක් ගත්තා ලැම්ඩා සමානයි ඍණ 2 ධන μ. ඉතල අර μ ඉවත් කරලා ලැම්ඩා ගැන මේ ටික ලියන්න. ඔය මහාචාර්යවරයා කියපු උත්තරේ ගන්න. දැන් සුදු කරන්න මහාචාර්යවරයාගේ උත්තරය ගන්න. ලැම්ඩා x ලැම්ඩා y ඍණ 2 ලැම්ඩා ඍණ 4 සමාන බිඳුවයි. ගාර්දියා බලාගෙන උත්තරය ගන්න. ඊට පස්සේ කේන්ද්‍රය සහ අරය සොයාගන්න තියෙන. x වර්ගයේ පද y වර්ගයේ පද මාරිද දලියන්න මෙතන නියත පදයක් එනවා ඍණ 4. ලැම්ඩා එකක් එළියට ගත්තොත් x ලැම්ඩා එකක් එළියට ගත්තොත් y ලැම්ඩා එකක් එළියට ගත්තොත් ඍණ 2. හරිද? ලෙස විවිධ හැකි බව පෙන්වනවා. ලැම්ඩා ඇසුරින් වෘත්තයේ කේන්ද්‍රය සහ අරය සොයන්න. පුතා කේන්ද්‍රය සහ අරය සොයන්න මේ විදිහට තියෙන එක ලේසියි. x වර්ග පද y වර්ග පද x පද y පද නියත පද. මේ විදිහේ නැවත ගන්න වෘත්තය කේන්ද්‍රය සහ අරය සොයන්න. එහෙනම් x වර්ග ධන y වර්ග x පද y පද නියත පද. කේන්ද්‍රය x සංගුණකේ ඍණෙන් ගුණ කළ දෙකෙන් බෙදුවා y සංගුණකේ ඍණෙන් ගුණ කළ දෙකෙන් බෙදුවා. අරය x සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරා y සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරා. අඩු කිරීම නියත පදය. සුළු කරන්න අරේ සර්. ලැම්ඩා වර්ග බෙදීම 4 ලැම්ඩා වර්ග බෙදීම 4 ධන 2 ලැම්ඩා ධන 4. එහෙනම් ලැම්ඩා වර්ග බෙදීම 2 2 ලැම්ඩා ධන 4. දෙකක් පොදු හරිය ගත්තොත් ලැම්ඩා වර්ග ධන 4 ලැම්ඩා ධන 8. කියුට් එකේ අඟ 35. y අක්ෂය මත කේන්ද්‍රයේ පිහිටි අරය මූල දෙකක් වූ x ධන y ධන එක සමාන බිඳුව සරල රේඛාව ස්පර්ශ කරන වෘත්ත දෙකේ සමීකරණ සොයන්න. පුතා y අක්ෂය මත කේන්ද්‍රය තියෙන්නේ අරය මූල දෙකයි. මෙහෙම රේඛාව ස්පර්ශ වෙනවා. මෙහෙම රේඛාව ස්පර්ශ වන පරිදි තියෙන වෘත්ත දෙක. රේඛාව x ධන y ධන එක සමාන බිඳුව. පුතා y අක්ෂයේ ස්පර්ශ y අක්ෂයේ මත කේන්ද්‍රය නම්
y අක්ෂය මත කේන්ද්‍රය නම් x කණ්ඩාංගයේ බිඳුවයි මම හිතන්නා y කණ්ඩාංගයේ බීට මේකේ ආරේ මූල දෙකයි එහෙනම් මෙන්න මේ කේන්ද්‍රයේ සිට මේ රේඛාවට තියෙන ලම්බක දුර සමාන කරන මූල දෙකටනේ මේ කේන්ද්‍රය ඉඳලා රේඛාවට තියෙන ලම්බක දුර සමාන කරන මූල දෙකට එහෙනම් මාපාංක x වෙනුවට බිඳුව y වෙනුවට බීටා දලයක බෙදීම x සංගුණකයේ වර්ග y ගේ සංගුණකයේ වර්ගයේ වර්ගමූලය නේ මේ ලක්ෂයේ ඉඳලා මේ රේඛාවට තියෙන ලම්බක දුර සමානයි මූල දෙකයි එහෙනම් බීටා දල 1 මාපාංකයට මූල දෙක මූල දෙකයි එහෙනම් බීටා දල 1 මාපාංකය 2යි එහෙනම් බීටා දල 1 ධන හෝරින 2යි ධන අවස්ථාව ගත්තොත් बीटा दान एक देखाए, बीटा समान एक है। ऋणावस्था होगा तो बीटा दान एक है, ऋण देखाए, बीटा समान है ऋण चुकाए। राइट। एरं अपने कहाँ ने वृत्त देखने हैं? एवं एक वृत्त एक केंद्र है, बिंदु है एक है, अनित वृत्त एक केंद्र है, बिंदु है ऋण चुकाए। एरं बिंदु एक केंद्र है विच अरे मूल देख विच वृत्त x ऋण बिंदु ए वर्ग y ऋण केंद्र y कांडार के वर्ग समान है अरे वर्ग ठीक है कुछ x वर्ग का दान y ऋण के वर्ग समान है ठीक है अनेक तौर पे बिंदु और ऋण तुला केंद्र ए विच अरे मूल देखे विच एन x ऋण केंद्र x कांडार के वर्ग y ऋण केंद्र y कांडार के वर्ग समान वेनो अरे वर्ग एन x वर्ग का दान y ऋण तुने वर्ग समान है ठीक है